අයිබුවන් සුබදස්සනක් වාසනාවන්ත දවසක් ජයග්‍රාහි දවසක් වේවා කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඔබේ සියලු කාර්යයන් සාර්ථක වේවායි කියලායි ප්‍රාර්ථනා කරන්නේ. බදාදා දවස වෙන වෙනකොටම ඔබ දන්නවා ඔබේ නිවසේ තිබෙනා වූ වාස්තු දෝෂ පිළිබඳව, ඒවා මගහරවාගෙන කොහොමද ලස්සන ජීවත් වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව අපි කතා බහ කිරීමක් කරනවායි කියලා. ඉතින් අද දවසේදීත් කාලය මෙය වෙන වෙනවා. ඒ අවස්ථාවටම මතකනම් අපි ගෙවී ගිය සති කිහිපය පුරාවටම ඔබේ නිවසේ තිබෙනා වූ වහල පිළිබඳව, එහි දෝෂයන් මොනවාද, දෝෂයන් නැති කරගෙන කොහොමද ජීවත් විය යුත්තේ කියන කාරණාවන් මොනවාද, මේකේ නොයෙකුත් විදි දේවල් පිළිබඳව අපි කතා බහ කිරීමක් කරා. අද දවසේදීත් සූදානම ඒටමයි. සමහර විට මේ කතා බහ කරපු මාතෘකාව ඇතුලේ යම් යම් සාරාංශගත දේවල් ඔබට තියෙන්නට පුළුවන්. වැඩ දෙනාගේ ඉල්ලීම පිට අපි අද දවසේදීත් ඔබේ නිවසේ වහල පිළිබඳව, ඒ දෝෂයන් මගහරවා ගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයාත් එක්ක. අයිබන් සුබදැසන. .1 .44 555 කියන දුරකථනාංකයේ විවෘතයි කතා බහ කරලා අද දවසේදීත් ඔබත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වහල පිළිබඳව, ඔබේ නිවසේ වහල පිළිබඳව තිබෙනා වූ දෝෂයන් තිබෙනවා නම් දැනගන්නට අවශ්‍ය කරන නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට අමතරව යම් පොදු ප්‍රශ්න ඔබේ නිවසේ තිබෙනවා, මොනවා මොන හරි පොදු ප්‍රශ්න තිබෙනවා නම් ඒකටත් අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඔබේ නිවස මොන විදිහද, ඔබේ නිවසේ දෝෂයන් තිබෙනවාද, මේ පිළිබඳව ඔබ සමහර විට දැනුවත් නැතුව ඇති. අපි මේ විදිහට මැදිරියක් තුල බොහෝ දේවල් කතා බහ කරනවා, රූප සටහන් පෙන්වනවා, නිශාන්ත මහත්තයා පිළිබඳව බොහොම පිළිවෙලට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. නමුත් ඔබේ නිවසේ තිබෙනා වූ දෝෂයන් අපි ඔබේ නිවසටම ඇවිල්ලා පරීක්ෂා කරන්නට සූදානම් සිටිනවා. ඒ නිශාන්ත පෙරේරා මහත්මයාත් එක්ක. ඒක නිසා කරන්න තියෙන බොහොම සුළු දෙයයි ඔබේ නිවසේ ඡායාරූපයක්, එහෙමත් නැත්නම් ඔබේ නිවසේ ප්ලෑන් එක, ඔබේ නිවසේ ලිපිනය, දුරකථන අංක, මේ සියලු දේවල් එක්ක අපිට එවන්න. මම මේ කියන ලිපිනයට ඔබේ හුරු පුරුදු ලිපිනය තිරේ දිස්සනවා බදාදා විඳින උදෑසන හිරු ටීවී 37 වෙනි මහල නැගෙනහිර කුළුණ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොළඹ 1 කියන ලිපිනයට එවන්න. ඔබේ නිවසේ විස්තර අපි ඔබේ නිවස පරීක්ෂා කරන්නට ඔබේ නිවසට එනවයි කියන කාරණාව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. නිශාන්ත මහත්මයා, අපි අද දවසේ කතා බහට ලැබෙමු. මේ දැන් අපි කතා බහ කිරීමක් කරා, මතකනම් අපි නිවසට තව කොටසක් එකතු කරගන්න යෑමේදී යම් යම් වෙන ගැටලු මොනවාද කියලා මට හිතුණා. අද දවසේත් අපි එතනින් අපේ කතා බහ ආරම්භ කරමු. මොකද මේ ගොඩක් වෙලාවන්වල නිවස තුල ජීවත් වෙන අය තව කොටසක් එකතු කරගන්න ගිහිල්ලා අමාරු වෙටෙනවා, කරදරේ වෙටෙනවා. සුබ උදෑසන දාංජේ, වගේම සුබ උදෑසන ප්‍රාර්ථනා කරන සෑම දිනකටම. දැන් නිවසක් කියන්නේ ගතතර පස්සේ නිවසේ වහල බිත්ති ඔළුවහව ජනේල ඔය දේවල් වලින් තමයි සමන්විත වෙන්නේ. එතකොට ධනංජය, අපි වාසු සිද්ධාන්ත අනුව කතා කරා මොනවාද ගෙදර මධ්‍ය ලක්ෂ්‍ය පිළිබඳව. එතකොට ගෙදර ප්‍රධාන දොර එන්නෝ නියමිත පාද පිළිබඳව. දැන් තව කොටසක් එකතු කරන්න යනවායි කියන්නේ මෙන්න මේ සෑම දෙයකම වෙනසක් සිද්ධ වෙනවා. දැන් අපි කියමු ධනංජය අඩි 25ක් පළලා තියෙන ගෙයකට තව කොටසක් එකතු කරලා අඩි 35 වෙනකොට සමහර විට මධ්‍ය ලක්ෂ්‍යයේ තියෙන ස්ථානය වෙනත් ස්ථානයකට යනවා. තුරු ගෙදර ප්‍රධාන දොර තියෙන පාදයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වහල. ඒතර මේ වහලවල එකතු වෙනකොට කොයි වගේ හැඩයක්ද ගෙනෙන්නේ? අපි මාතෘකා වහල නිසා අපි 얘 ගැන කතා කරමු. මොකද අපේ ශරීරයක් ගත්තම ශරීරයේ තියෙන මර්මස්ථාන වගේම වහලක් කියන්නේ ගෙදරක තියෙන ප්‍රධානතම මර්මස්ථානයක් හැටියට, තත් ප්‍රධාන අංගයක් හැටියට අපි සලකනවා. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය නිවසක වහලක් තියෙන ඕන විදිහ මේ රූප සටහනෙන් පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් පළ දෙකක වහලක් අපිට සුලබෝ දක්නට ලැබෙන්නේ. ඒතර දැන් මේ පළ දෙකේ වහලක් දැන් ඔය වගේ තමයි ධනංජකෙත් මගේ දේවල් වල ගත්තන් පස්සේ වහලක් తీරන ඔය විදිහට තියෙන්නේ. අපි දැන් මේකට කොටසක් එකතු කරනකොට සමහරවිට තව මේ වහලේ තමයි යම් විවිධාකාර හැඩතල වෙන්නේ. දැන් බලනකොට දැන් තව කොටසක් එකතු කරනකොට මේ වහල්වල නොයෙකුත් හැඩයට එනවා. දැන් පේන්නේ නැති මේ එක හැඩයක් ධනංජ. දැන් තවත් අපි තවත් කොටසක් එකතු කරද්දී මේ හැඩවලට ගන්න පුළුවන්. දැතර මේ වහලවල වල හැඩ එකතු කිරීම තුළ අපි නොදැනුවත් වුණාට අපි දන්නේ නැතුව අපේ අර තියෙන වාසු සිද්ධාන්ත වල යම් යම් වෙනස්කම් ඇති වෙනවා. මම දැන් මේක පැහැදිලි කරේ දැන් මේක අපි අනිත් පැත්ත හරවල බැලුවොත් එහෙම පේන්නේ මිනි පෙට්ටියක් අනිත් පැත්ත හරවල තියෙනවා වගේ. දැන් ඔකට වාස්තු විද්‍යාවේ කියන්නේ කොෆින් ටයිප් ඔෆ් රූප්ස් කියලා. දැන් පේනවාද ධනංජය, දැන් මේ වහලක් උඩු යටි කුරු කරාට පස්සේ පේන්නේ මිනි පෙට්ටිය කරපියන් දෙක දෙපැත්තට ඇරලා තියලා තියෙනවා වගේ තමයි. ඒතර මේකෙන්
ජනනය වෙන ශක්තියින් ඉතාමත් අහිත කරයි ඒ නිවසියන්ට කොටස් දෙකෙමින් අයට. දැන් සමහරවිට මේ වහලවල් දෙක එකතු වෙන තැනේ කාණු පරාලයක් දාන්න වෙනවා. ඒතර මේ කාණු පරාලය යට ඉන්න අපි කියන්නේ කාමරයක් නම් තියෙන කාමරේ යට ඇඳක් තියාගෙන ඉන්න කෙනා කවුද? සමහර අය නිශාන්ත මහත්තයා දැන් එහෙම කොටසක් හද තියෙද්දි තව කොටසක් එකතු කරන්නේ මේ අලුතෙන් හදලා කුලියට දෙන්න. එහෙම නැත්නම් තව කොටසක් එකතු කරන නිශාන්ත මහත්තයා දැන් ඒ අදාළ ස්ථානයේ මොකක් හරි කඩ කාමර කැලක් දාගන්න. එතකොට ඒ වලින් දැන් ওই කියන විදිහට ඕක කරයි කියලා සමහර විට කුලියට දීමෙන් තේරුමකුත් නැද්ද? අර බිස්නස් එකක් කරන්න කියලා ඒක තේරුමකුත් නැද්ද? ඔද මෙහෙමද ධනංජය පුතුමා කියන විදිහට කුලියට දීමට බිස්නස් එකක් කරන සමහරට තමන්ගේ වැඩිමහල් පුත්‍රයා හෝ දියණිය විවාහ වුණාට පස්සේ එයාට ඉන්න විදිහට මේ මේක ළඟ තියාගන්න ඕනේ කියන එකට මේ හැම දෙයකටම නමුත් මම කියන්නේ ওই තුල වෙන්නේ තමන් අපේක්ෂිත ඉලක්කය සපුරා ගන්න බැරි වෙන එක. දැන් උදාහරණයක් ලෙස ඔබතුමා අමතර ආදායමක් උපයීමේ බලාපොරොත්තුවෙන් කුලියට දුන්නට සමහරට ඒ නිවසේ රැඳී සිටින්න නැත්තම් එන උදවිය ඔබතුමාට අමතර ආදායමක් උපයා ගන්න බෑ. එතකොට තමන්ගේ දියණිය නම් තමන් විවාහ වෙලා මේ ගෙදර ඉන්නේ දෙගොල්ලන්ටම කරදර බාධකෙද්දී මම හිතන්නේ දෙගොල්ලන්ටම මේකේ විසීමේ ශක්තිය අවම වෙන නිසා ගෙදරට කොටසක් එකතු කරගනිද්දී අනිවාර්යයෙන්ම වාස්තු උපදෙස් පතන්න ඕන. ඒ වගේම වහල නිර්මාණය කිරීම පිළිබඳවත් දැනුවත් තේරුමක් ඇති උදවියකින් අදහස් අරගෙන තමයි කටයුතු කරන්න ඕන. දැන් ගොඩක් වෙලාවන් වල නිවසක ජීවත් වෙන අපි පිරිස ජීවත් වෙද්දී අපි කියන දෙයක් තමයි ගෘහමූලිකය වටා තමයි මේ සෑම දෙයක්ම සැදිලා තියෙන්නේ. එතකොට ගෘහමූලිකයත් එක්ක බැඳුන පිරිසක් ඉන්න. එතකොට මෙහි වැඩිපුර බලපෑමක් තිබෙන්නේ අපි කතා බහ කරපු මාතෘකාවට. ගෘහමූලිකයද නැත්නම් ගෘහපතිනියද? මෙහෙමයි ධනංජය, දැන් උදාහරණයක් ඇරෙට අපි දැන් ජ්‍යොතිෂය ගත්තොත් එහෙම ජ්‍යොතිෂයේ තියෙන ලෝකායතන ජ්‍යොතිෂය කියලා. ඒතර මේකෙදි පරිසරයට තමයි බලපෑම් වෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙට සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ, ඒ වගේම ග්‍රහ යුද්ධ, ග්‍රහ මාරු වීම වලදී පරිසරයට වෙන්නේ. ඒතර ධනංජයට පුළුවන් ද වර්ෂාවක් වහින එකක් නවත්තන්න? ධනංජය, ධනංජයට පුළුවන් ද නායාමයක් වළක්වන්න? එහෙනම් ධනංජය පරිසරයට වෙන බලපෑම අපි ඔක්කොම බලපෑම් ඇති කරනවා නම් එතකොට ගෙදර ගෘහ මූලිකයාගේ ආර්ථිකය තමයි මුලින්ම බලපෑම් ඇති. උදාහරණයක් ඇරෙට පුංචි දුවා දරුවන් ඉන්නවා, අධ්‍යාපන ලැබන වයසේ ඔවුන් රැකියාවක් කරන්න නැති නිසා මුලින්ම මේ ගෙදරට ලැබෙන සතුට සැනසුම හැමදේම රඳාපවතින ගෙදර තියෙන ආර්ථික ශක්තියනේ. එතකොට මේ ආර්ථික ශක්තිය ලෙඩ දුක්වලට වැය වෙනවනම් එක්ක රැකියාවේ බාධා කරදර ඇති වෙනවනම් මුලින්ම බලපෑමක් ඇති කරන්නේ කාටද? ගෙදර ගෘහ මූලිකයාට. ඊට පස්සේ ඒක ඔහුට බලපාන විදිය 120 නම් 100-200කට විතර බලපානවා අර ගෙදර අනිත්‍යතු යැපෙන්නන්ට. ඒ නිසා මූලික වශයෙන්ම ගෙදර ගෘහ මූලිකයාට ඊට පස්සේ තමයි ගෙදර ඉන්න සෑම දෙනාටම පොදුවේ බලපෑම් ඇති කරන්න. ඉතින් කොහොම වුණත් කාට බලපෑම් ඇති කරත් අපි පුළුවන් තරම් අපි දැන් මේ හිරු රටා දැන් අවුරුදු 8ක විතර කාලයක ඉඳන් උත්සාහවන්ත වෙන්නේ අනිවාර්යයෙන්ම සශ්‍රීකත්වයෙන් යුතු සෞභාග්‍යමත් නිවසක් ඉදි කරලා දෙන්න. ඉතින් ඒ නිසා ඒක තමයි අපි ඒකායන පරමාර්ථය වෙන්නේ. ඉතින් වහලක් තුලින් එන්න පුළුවන් දෝෂය කොහොමද බලපාන්නේ කියන එකට වඩා අපි ඒක අවම කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. හොඳ කතාවක් කියයි. සශ්‍රීකත්වයෙන් යුතු සෞභාග්‍යමත් නිවසක් ඔබට ලබා කර දීමට මේ සිවිල් දේවල් කරන්නේ. කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු. විරාමෙන් පසු ඔබ නැවතත් වින්දනී උදෑසනත් සමගින් මේ සම්බන්ධ වෙ සිටින්නේ. දුරකථන මාතුමක් තිබෙනවා පස්යාලෙන් නිවල් මහත්මයා. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. ආයිබෝවන් මහත්මයා. නිවල් මහත්මයා කියනකො ප්‍රශ්නේ මොකක්ද? ඔබට තිබෙන ගැටලුව ඔබේ නිවස හා සම්බන්ධව. මගේ ගෙදර දැන් යතුරු තුනක් තියෙනවා මහත්මයා. හරි. නෝ. ඒක නේ එක පැත්තට තුනයි අනිත් පැත්තට තුනයි නේ මුලින් යතුරුයි අනිත් පැත්තට දෙකයි අනිත් පැත්ත දෙකයි. මම ඊට යතුරුයි එක යතුරුයික් මැද්දට ඔව්. ඇවිල්ලා තිනා ප්‍රධාන දොරටුව. හරි. හරි මද්දර ඒක මේ නරකයි කියලා මහත්මයාට දැනගන්න ඕන. ඔව් අපි දැන් අපි පසුගිය සතියේ කතා කරේ ඒ ගැන තමයි. නිමල් මහත්මයාගේ පිහිටීම මම හිතන්නේ ඉක්මනින් එක්ක දොරටුව නිවැරදි පාදයකට දාලා වෙනස් කරගන්න, එහෙම නැත්නම් යටලිය වෙනස් කරන්න ගියොත් මූල්‍යමය පැත්තෙන් ඔබතුමාට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙන නිසා පහසුම දේ තමයි ධනංජය වාස්තු විද්‍යාඥයගේ උපදෙස් පතලා නිවැරදි පාදයකට උළුවස්ස වෙනස් කරගන්න එක. මොකද උළුවස්ස මැදට උළුවස්සක කනට අපි කියන්නේ කෙළවරට යටලී බාල්කය පැමිණීම ඉතාමත් අහිතකරතා කියන දෙන නිසා නිමල් මහත්මයාගේ ආර්ථිකයට සෞඛ්‍ය පැත්තට තදබල පීඩා කරදර ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒක වෙනස් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඔබතුමාට පහසු අහල වෙනස් කරනවට වඩා උළුවස්ස වෙනස් කරගන්න එක. මම හිතන්නේ ඔබට යහපත් පිළිතුරක් ලැබුණා. දැන් ඇත්තටම මේ නිශාන්ත මහත්මයා අපි නිවසක් නිර්මාණය කරගන්නකොට ඉස්සෙල්ලා අපි අදින්නේ අරගන්නේ ගොඩක් කාඩ ප්ලෑන් එකනේ. ඒතර ප්ලෑන් එක හදලා ওই ප්ලෑන් එක අනුව තමයි අපි නිවස අපේ නිර්මාණය කරගන්නේ. දැන් ওই ප්ලෑන් එකේදී අපි දන්නේ නැහැ ගොඩක් කාලවල කොහොමද මෙහි වහලෙන්නේ කියලා ගොඩක් අයට හරියටම මම විශ්වාස කරනවා මම කියන දේ අනුව මම ගොඩක් අයට තේරුමක් නැහැ.
කොහොමද මේ වහල එන්නේ කියලා හරියට. නමුත් ගේ හදලා ඉවරුණාට පස්සේ වහල දැක්කට පස්සේ ආ මෙහෙමද මේ ගෙදර වහල මෙම නිර්මාණය වෙලානේ කියලා හිතනවා. දැන් අපිට ප්ලෑන් එකේදීම මේක හරියටම දැනගන්න විදි ක්‍රමයක් තිබෙනවද මේ කොහොමද මේ හරියටම නිවැරදි විදිහට එන්නේ කියලා? ඔව් දනංජි ඔබතුමා කියන එක 100%ක් සාධාරණ. නමුත් දැන් වර්තමානයේ ගෝ නිර්මාණ ශිල්පීන් ගොඩක් දුරට මේ ඩ්‍රොයින් එකේම කඩේරි වලින් පෙන්වන මුදුන් යටලී යන විදිය දැන් 3D තාක්ෂණයේ තියෙන නිසා 3D එකකින් වහලා හදලා ඉවරනම් පස්සේ එන විදියක් පෙන්වනවා. සමහර ගෝ නිර්මාණ ශිල්පීන් නු ඩමී එක හදලා පෙන්වනවා ගේ විදියට කාඩ්බෝඩ්ස් වලින්. ඒ කියන්නේ ඒ කොහොමද එන්නේ කියන ඉතින් නිසා පූර්ව අවබෝධයක් ගත හැකි. කොහොම වුණත් සැලසුමක් ගත්තන් පස්සේ මම රූපසරණක මතක ඇති පෙන්වන දනංජයට මේ කඩේරි වලින් මේ වහලා එන විදිය පෙන්වනවා. ඒතර මේ යටලීයක් උළුවස්සම් මැද්දර වැටෙනවද කොහොමද කියන එක අවබෝධ කරගැනීමේ ඉඩකඩ අපිට එතකොට තියෙනවා. දැන් රූපස දැන් අපි ප්ලෑන් එක දැන් පේනද දනන්දේට කඩීරක් පෙන්වලා තියෙන්නේ. ඔය කඩීර තමයි මේ මුදුන් යටලී. ඒතර අපිට පේනවා මේක ඇත්තටම මේ ප්‍රධාන දොරටුවට උඩ තමයි එල්ල වෙන්නේ කියන එක. දැන් ගේ සම්පූර්ණයෙන් හදලී වුණාට පස්සේ අපිට මේ දෙයම තමයි පේන්න තියෙන්නේ. ගේ සම්පූර්ණයෙන් හදලී වුණාට පස්සේ දැන් ඔබතුමාට පේනවා මේ ප්‍රධාන දොර කෙලින් තමයි අර යටලී තියෙන්නේ. ඒතර ඉතින් මුලදී අවබෝධ වුණා නම් එක්කෝ අපිට මේ දොර වෙනස් කර ගැනීම හෝ එහෙම නැත්නම් වාහලේ හැඩේ වෙනස් කර ගන්න තිබ්බා. ඔව් මට ඒකේ ප්ලෑන් එකෙන් පෙවුණා කාමර එකත්. ඔව් දැන් ඊට කාමර එකටත් අසු වෙලා තියෙනවා. ඊට අමතරව ජනේලයකටත් මේ මුදුන් යටලියක් එල්ලවීමයි තමත් අසුබයි. ඔව් අර කාමර එක දොරක් දරා සම්බන්ධ දැන් කාමර එක දොරකුත් තියෙනවා. දැන් ඉස්සරහා ජනේලේ තමයි අපිට පේන්නේ. ඔව් දැන් මේවැනි තත්වයන් මම කියන්නේ සැලසුමේදීම වෙනස් කරගත යුතුයි දනංජය. දැන් පේනවා කි දැන් ඔය දැන් මුදුන් යටලිය කාමරේ උළු අස්සට වගේම ඉස්සරහා තියෙන ජනේලෙත් මැද්දර තමයි පිහිටලා තියෙන්නේ. දැන් මේක ගේ හදලේ වුණාට පස්සේ තමයි අපිට පේන්නේ මේ ජනේලෙ උඩට තමයි මේ යටලිය ඇවිත් තියෙන්නේ කියන එක. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයන් අවම කරගන්න අපිත් පොඩ්ඩක් දැනුවත් විය යුතුයි. කොහොම වුණත් එහෙම සැලසුමේ නැත්තම් මම කියන්නේ විශේෂයෙන්ම වඩු කාර්මික ශිල්පීන් මේ වහල ගහන්න ඉන්නව නම් ඒ අය ලව්වා අඩු ගානේ A4 ෂීට් එකකට හරි තමන්ට දල සැලසුමක් කොහොමද එන්නේ කියන එක නිර්මාණය කරගෙන වාස්තු ශිල්පියෙක්ගෙන් උපදෙස් පතා ගත්තොත් ඇති කරන්න පුළුවන් අහිතකරතා ගොඩාක්ම අගහරව ගන්න පුළුවන්. දැන් ඔය යටලීය ගොඩක් කලා වුණ නිශාන්ත මහත්මයා දැන් අපි කිව්වොත් එහෙම දැන් පවුලේ ගොඩක් කට්ටිය එකතු වෙන තැනක් තමයි මේ විසිත කාමරය තුන ගොඩක් කලකට කට්ටිය එකතු වෙනවා. මේ ස්ථාන අපි කිව්ව නිවසේ තිබෙන්නා වූ දැන් ඔබ වැඩි පිරිසක් එක සම්බන්ධ වෙන පිරිස දැන් සෝෆා එකකදී අමුත් එක් කැවල ඉඳ ගන්න තැන අපි සමහර ලාවනට විශේෂිත යමක් සාකච්ඡා කරන තැන බිස්නස් එකක් වුණත් කට්ටිය වෙලා ගිය තුරස කතා බහ කිරීමක් කරනවා. ඉතින් ඒ වගේ තැනක සෝෆා එකක් ළඟට ওই විදිහට මැදින් යටලී ආවොත් එතන ගැටලුවක් තිබෙනවා. ඔව් දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම දනංජය දැන් ගෙදරක යටලී වගේම ස්ලැබ් එක දාන තැන යන බීම් එකක් වුණත් මේකට ආйти. ඒතර කාර්යාලයක වුණත් මීටින් රූම් එකකට මේක අදාළ වෙන්න පුළුවන්. ඊට අමතරව තමයි දැන් අපි ගොඩක් ජන්මපත්‍ර පරීක්ෂාදී දැකලා තියෙන මේ විවාහදී කටයුතු ප්‍රමාදයි කියලා වෙලා එනවා. සමහර ජ්‍යොතිෂ්‍ය අනුකූලව කිසිම එහෙම බාධාවකුත් නැහැ. යම් පොඩි බාධා තිබ්බත් ඒවට ප්‍රතිකර්ම කරත් ඒත් හරියන්නේ නැහැ කියලා එද්දී ඇත්තටම බලදර ඔබතුමා කිව්ව ගැටලුව තමයි තියෙන්නේ. මොකද වෙනත් පාර්ශවයක් ඇවිල්ලා විවාහ ගිවිස ගන්න සාකච්ඡා කරන සෝෆා එක උඩින් මේ යටලීය බාල්කයක් ගිහිලා තියෙනවා නම් ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒතර එවැනි තැන් වලත් වෙන්නේ අර විවාහ ගිවිස ගන්න සාකච්ඡාව පළවෙනි වටේදීම අසාර්ථක වෙන්න පුළුවන්. සමහර ගොඩක් ගෙවල් තියෙන දනංජය ඔබතුමා දැකලා ඇති. ඔව් මනමාල මහත්මයා ආවා බලන්නම අපේ දුවව. ගියාට පස්සේ කිසිම මේ තොරතුරක් නැහැ. අහං කියන්නේ නැහැ බෑ කියන්නේ නැහැ කියලා. ඔන්න හේතු බලන උඩ බැලුවන් පස්සේ තේරෙයි අපිට කොයි වගේ අහිතකරතාවයක්ද මතු කරලා තියෙන්නේ කියන්නේ. දැන් ඒ වගේම මේ කෑම කාමරුණත් මං හිතන්නේ ඔය කාරණාව කොහොමද කාමරේ වුණත් දනංජය කෑම කාමරේ කියලා කියන්නේ ගෙදරක අනාගතය වෙනුවෙන් තීනු තීරණ ගන්න තැන. විශේෂයෙන් පවුලේ උදවිය එකතු වෙලා මොනවාද තමන්ගේ වෙච්ච අඩුපාඩු ඒව කොහොමද ප්‍රතිකර්ම කරගන්නේ ඊට පස්සේ හෙට දවස් අපි කොහොමද සාර්ථක කරගන්නේ කියන එක. ඉතින් එවැනි තැනක යොමු වෙලා තිරුණා මම හිතන්නේ ගෙදර උදවිය එකට එකතු වෙලා කෑමක් අච්චනවයි කියලා එවැනි මේසක. ඒ කියන්නේ එක්කෝ සමහරවිට පියා තනියෙන් කෑම කන්න වෙන්න පුළුවන් අම්මා වෙනම කන්න වෙන්න පුළුවන් අර එකට එක ඒක රාශී වීම ගොඩක් අඩුයි. ඒතර ඔබතුමාම හිතන්න යටලියකින් එල්ල කරන්න පුළුවන් අහිතකර කිරණ ශක්තිය කොච්චර බලවත්ද කියන්නේ. දැන් ඉස්සරනම් අපි දන්නවා වහලවල වල ලීයන ගහනවා. දැන් නිශාන්ත මහත්මයා මේ යකඩ යන ගහනවා. මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? වහලවලට විතරන්නේ මේ දනංජය මහත්මයා අද උළුහව ජනෙල් දිහා ගත්තත් ඒ දේ මොකද ඉස්සර අපි ජනෙල් පියනක් ගත්තොත් ජනෙල් පියනක් දිරල ගියොත් එහෙමයි ලීයන දෙක අයින් කළා නැවත රේගලයක් නැත තව කොටස් කෑල්ලක් විතරක් එකතු කරන්න පුළුවන්. අද ඉන්න කාර්මික ශිල්පීන් ගොඩක් දුරට මේ මම හිතන්නේ මැලියම් නැත්තම් ගම් නැතුව ඒ අයට මේ කටයුතු කරගෙන යෑමේ ශක්තිය නැහැ. මොකද වහලක් ගත්තත් ඉස්සර කිඹුල් තල්ල ක්‍රමය කියලා අපි ඔකට කියන්නේ. ඒක මේ කිඹුල් තල්ල ක්‍රමයට කපලි වෙලා ලී යැනේකින් තමයි මේක ශක්තිමත් කරන්නේ. අද ඉතින් ගොඩක් දුරට යකඩ යන භාවිතයේ වෙන්නේ ඉතින් යකඩ යන භාවිතයේදී වුණත් ගොඩක් පරිස්සම් වෙන්න ඕන. තමන් නොදැනුවත්ව කරන දේ සමහරවිට අහිංසක අර පවුලේ උදවිය තමයි අන්තිමට පීඩා විඳින්න ඇති කරන්නේ. ඒ නිසා වහලක් නිර්මාණය කරන කාර්මික ශිල්පීන් බලන්න ඕන මේකෙන් තුලින් තමන් ජනනය කරගන්න මුදල තමනුත්
යන්නේ තමන්ගේ පවුලස් ස්වයංපෝෂිත කරන්න නම් තමන් වැරදි දෙයක් කරලා කවදාවත් යන්න එපා ගෙදරට මොකද ඒ ගෙදරත් අහිංසක පවුලක් ජීවත් වෙන්නේ ජීවිත කාලය පුරාවට මෙතන ඒ ජීවිත කාලය පුරාවටම විඳවන වේදනාව නැත්තම් විඳවන අහිතකරතා තමුගේ පස්සෙනොත් එනවා කියන බව මතක තබාගෙන තමයි තමන් වාහලක වැඩ කටයුතු කරන්න ඕන. දැන් නිශාන්ත මහත්මයා මේ තට්ටු දෙකේ නිවසක යටලීය අපි උඩ ගහලා තියෙන යටලීය පල්ලෙහා ස්ලැබ් එකද උඩ යටලීය නම් ඒ යටලීය සම්බන්ධ වෙනවා නම් පහළ තට්ටුවේ අපි කිව්වොත් ජනේලයකට එහෙමත් නැතිනම් ඔය කියනා උළුවස්සකට එතකොට බලපෑමක් තියෙනවා. එතකොට අර තඩි මහලක තරම් ලොකු බලපෑමක් නැති වුණත් දනංජේ යම් තාක් දුරට බලපෑමක් කරන මොකද තියෙන දුර ප්‍රමාණය ගොඩක් දුරට ඉහළ නිසා සහ ඉහළ මහලෙන් එන්නා වූ අහිතකර කිරණ ස්ලැබ් එකේ වැදිලා ප්‍රේරණයක් වෙලා තමයි මේ පල්ලෙහා උළුවස්සට වදින්නේ. නමුත් අපි පුළුවන් තරම් ඉහළ හෝ පහළ හෝ මහලක වෙන්න පුළුවන් යටලීය බාල්කයක් මංගල දොරට කොට ආරම්භක වෙන සිදියට කවදාවත් තියාගන්න එක අසුබයි. ඉතින් ඒක ගොඩාක් මං කිව්ව එකයි මුලින්ම වහල ගහන ඌනම් උළුහව තියෙන කාර්මික ශිල්පියා තමයි සලකිනිමත් වෙන්න ඕන. උළුහව තියලා තියෙන ගෙදරක වහල ගහන්න ගියොත් වහල ගහන කාර්මික ශිල්පියා සලකිනිමත් වෙන්න ඕන. නැත්තම් එකිනෙකනට එකිනෙකා දොස් පවරව ගැනීමේ රටාවක් තමයි දැන් තියෙන්නේ. මම ගණන් හරියට කරා උළුවස තිබ්බෙක් කියලා තමයි වැරදි කියලා උළුවස තිබ්බෙක් කියලා කියන මගේ වැඩේ මම හරියට කරා වහල ගහපු එක තමයි. නමුත් කවුරු දෙපැත්තට ඇද්දත් අසරණ මිනිහ ගෙදර ඉන්න පදිච්චියට උදවියට තමයි දුක් විඳින්න වෙන්නේ. දැන් අපි දැන් මේ වර්තමානයේ අපි දකිනවා ওই මංගල දොරටු දැන් ඇත්තටම ලී වලින් නෙමෙයි දැන් කොන්ක්‍රීට් වලින් තියෙනවා සහ ජනේල් උනාත් කොන්ක්‍රීට් වලින් හදලා තියෙනවා දැන් ලී භාවිත කරන්නේ නැතුව. දැන් එතකොට එහෙම කොන්ක්‍රීට් වලින් මංගල දොරටුවක් කියන්නේ ඒක හදලා තිබෙනවා නම් එතකොට එහෙම යටලීය ඒතට සම්බන්ධ වෙනවා නම් එහෙම බලපෑම අරහා සමානවමද? සමහරවිට ඊට වඩා වැඩි වෙන්න පුළුවන් දනජේ. මොකද දැන් මංගල දොරටුව කියන එක කියන්නේ කිරිකහක වෘක්ෂයකින් මේව කරන්න කියලා. සකස් කරගන්න කියලා. හේතුව අපි ආදායමක් උපයන්න යන්නෙත් ආදායමක් රැගෙන ඉන්නෙත් මංගල දොරටුව හරහා. ඒතර මේ මංගල දොරටුව අඩු ගානේ අපි කියන අද යටිතල පහසුකම් අවම වීම මූල්‍ය ශක්තියේ වැඩි වීම නිසා ඇලුමිනියම් කොන්ක්‍රීට් වගේ ගියාට කමක් නැහැ. නමුත් ප්‍රධාන දොරටුව තමන්ගේ ප්‍රධාන යුවතිපති දෙදෙනා නිදාගන්න කාමරයේ දොරටුව පිට වෙන කුස්සියෙන් පිට වෙන දොරටුවවත් ලී වලින් තියාගන්නේ නැත්නම් ඒ ගෙදරට සෞභාග්‍ය ගොඩාක් අඩුයි දනංජේ. ඒ නිසා මොකද එහෙම තිබ්බ ගමන් වෙන්නේ ඒක වාණිජ ස්ථානයක් බවට පත් වෙනවා. දැන් අපි වාණිජ ගොඩනැගිල්ල ගොඩක් දුරට තියෙන්නේ දනංජේ ඔබතුමා දැකලා ඇති ඇලුමිනියම් දේවල්. ඒතර ප්‍රධාන දොරවත් අපි කිරිගහ වෘක්ෂයෙන් තබන්නේ නැතුව එන දෝෂයයි ඊට පස්සේ ලීයක් ලම්බක වීම තුලින් ඇති කරන්න පුළුවන් දෝෂයයි එක්ක දෝෂ දෙකක් එකතු වෙලා තමයි එතකොට නිවසියන්ට බලපෑම ඇති කරන්නේ. මම හිතන්නේ මේව ගැන හිතන්නේ අපි ගොඩක් කරලා අපේ පහසුවතකා අපේ කරන අපේ නිර්මාණයේ සමහර ලාවට ඒ කරන නිර්මාණය තුළ ලස්සන හදන්න ඕන නිසා අපි ගොඩක් කරලා කරනවා මිසක් අපි ගැන වැඩි අවධානයක් මේ කරන්නේ නැහැ. එතකොට මේ අපි යකඩන භාවිත කරලා කමක් නැද්ද මේ නිශාන්ත මහත්මයා? මෙහෙමයි දැන් අපිට දැන් වෙලා තියෙන අපිට වෙනස් කරන්න බෑනේ දනංජේ මේ දේ. මොකද කාර්මික ශිල්පීන්ගේ තියෙන දැනුවත් භාවය මත තමයි මේ දේ තීරණය වෙන්නේ. ඒ නිසා තමයි ඔබතුමා හිතන්නේ යකඩන භාවිතය හොඳද නැද්ද කියන එක කොහොමද මංගල දොරටුව අපි පදිංචි වුණාට පස්සේ එනයක් අජහල ඉල්ලන්න එපයි කියන කිසි දෙයක්. හේතුව නිවසියන්ට නොනවතින හිසකැක්කුම ඇති කරන දැනටත් මේ හිරුවටා ඉන්න උදවියගේ උළු ප්‍රධාන දොරටුවේ සමහරලාට සීවලි හාමුදුරුවන්ගේ පින්තූර එල්ලන්න වෙන්නේ නැති ගහලා ඇත්තේ ඇනේ. නමුත් බලන්න ගෙදර අනිවාර්යයෙන්ම හිසකැක්කුම් තියෙන ඉන්න කාන්තාවන්. මොකද කාන්තා පාර්ශ්වය තමයි වැඩිපුර රැඳෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි දෙයක් තියෙනවා නම් බිත්තියක ඇණයක් ගහලා එල්ලන්න කියලා කියන්නේ. ඒතර ඒ පොඩි ඇණයක් ගැසීම තුළ එහෙම දෝෂ ඇති කරන්න පුළුවන් නම් උළුහව වලට ඇණ ගැසීම තුළ කොයි වගේ දෝෂයක් ඇති කරන්න පුළුවන්ද කියන එක ඔබතුමාටම සිතාව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දැන් මේ නිවසක ඒ වගේ අපි කිමු යටලීයකට සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලා වන්නට ප්‍රධාන දෙයට අපි ගොඩක් කරලා පොල්ලි. එහෙමයි. මේ භාවිත කිරීමක් කරනවා. පොල්ලි වලට වැඩිය සුදුසු දේවල් තිබෙන සමහරවිට මම අපි දන්න දෙයක් තමයි විදේශ රටවලින් ලී වර්ග ආනයනය කරලත් මේ දේවල් කරනවා. මොකද නිශාන්ත මහත්මයා එතන යම් කිසි වෙනසක් දක්වනවා. ඔව් දැන් අපේ ඉස්සර නම් දලංජයේ නොයෙකුත් දේව වර්ග ඕනතරම් අපවට පරිසරය තුළින් තිබුණා. කොස් තේක වගේ ලී තිබ්බා, මිල්ල වගේ ලී තිබ්බා, කැට කෑල ඔය වගේ ලී තිබ්බා. නමුත් දැන් අද වනාන්තර තියෙන ප්‍රශ්නේ සහ අපේ රටේ තියෙන දේශීය දැවවල තියෙන මිල ගණන් ඉහළ යාම තුළ මැලේසියාවෙන් වගේ රටවල වලින් ආනයනය කරන ලී වර්ග අපි යොදා ගන්නවා. ඔය රෙඩ් පලව නොයෙකුත් අත ෆිනිෂින් වාලවල වලට සම්බන්ධ. හැබැයි අර ලී වල තියෙන ශක්තිමත් භාවයේ අරටුවකින්ද මේ දේ මෙහෙල තියෙන කියන එක පුංචි ගැටලුවක් තියෙනවා. නමුත් අද සමස්තය අපි වුණත් ඔබතුමා වුණත් හෙට නිවසක වාලක් හදන්න ගත්තොත් එහෙම 90%ක්ම නැඹුරු වෙන සිද්ධ වෙන්නේ පිටරටකින් එනන ලී එකට. මොකද අද තියෙන අපේ රටේ දැව වර්ග සහ ඒ සඳහා යන්නා වූ පිරිවැය ප්‍රමාණය වැඩි නිසා. ඉතින් එතෙන්දී ඒකයි මං කියේ තමන් වාහල සම්බන්ධ වෙද්දී ඥාතියෙක් හා සම්බන්ධම කාර්මික ශිල්පියෙක් ඕන. ඥාතියෙක් කියලා කියන්නේ ඥාතියෙක් සම්බන්ධ කරගෙන කියන එක නෙමෙයි. තමන්ට හිතර්ශීභාවය ඇති කරන්න පුළුවන් කාර්මික ශිල්පියෙක් තෝරාගත යුතුයි. නොයසේ නම් වහල කියන එක ලොකු ලෙඩක් බවට පත් වෙනවා තමන්ගේ හිසට.
හොඳයි මේ කතාබහට අමතරව මම හිතන්නේ ඔබට විශේෂයෙන්ම මම හිතන්නේ අපේ කතාබහය තුළ අපි අපි කිව්ව දේ තමයි අපි වැඩසටහනේ ආරම්භයේදී පැහැදිලි කරපු දේ තමයි ඔබේ නිවස අපි පරීක්ෂා කරන්න එනවා කියන කාරණාව මේ සාකච්ඡාවට එහා ගිය දෙයක් මම හිතන්නේ එතනින් එහා අපි බලාපොරොත්තුවක් තියෙනවා ඉතින් ඒක නිසා ඔබේ නිවස පිළිබඳව ඔබ වැඩි වශයෙන් දැනගන්නට අවශ්‍ය කරනවා නම් ඔබේ නිවසේ ඡායාරූපයක් ඒ වගේම ප්ලෑන් එක විශේෂයෙන්ම ඔබේ ලිපිනේ මේ සියලු දේවල් සඳහන් කිරීමක් කරන්න දුරකථන අංකය දාන්න ඉතින් මේ සියලු දේවල් දාලා ඉක්මනින් අපිට මම කියනවා ලිපිනයට ඔබේ ඒ කියනවා සියලු විස්තර එවන්න හිරු බදාදා බින්දණී උදෑසන හිරු ටීවී 37 වෙනි මහල නැගෙනහිර කුළුණ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොළඹ එක ලිපිනය හිරු බදාදා බින්දණී උදෑසන හිරු ටීවී 37 වෙනි මහල නැගෙනහිර කුළුණ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොළඹ එක මේට එවන්න අපේ ඔබේ නිවස පරීක්ෂා කරන්න නිශාන්ත පෙරේරා මහත්මයාත් එක්ක ඉන්න සූදානම්ෙන් සිටිනවා නිශාන්ත මහත්මයා ගොඩක් ස්තුතියි තව දවසක අනිවාර්යෙන් හමු වෙලා මේ විදිහටම කතා බහ කිරීමක් කරමු සතුටින් ඉන්න ඔබතුමාට සම්බන්ධනවා අපි විරාමයක් ගන්නවා විරාමෙන් පසුව දේශීය වෛද්‍යවරයෙකු සමග කෙරෙන්නා වූ විශේෂිත වූ සාකච්ඡාවක් තිබෙනවා ඒකටත් ඔබට ආරාධනා කරනවා විරාමෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු බදාදා වින්දනේ උදෑසනේ අපි සූදානම් වෙනවා ඔබේ නිරෝගී ජීවිතයකට අවශ්‍ය කරන දැනුම තොරතුරු සපයන්න. අද දවසේ කතා කරන කාරණාව ගොඩක්ම වැදගත් වේ ඔබ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් එහෙම නැත්නම් සමහර විට ඔබේ දරුවා ජීවිතේ ඔබ බලාපොරොත්තු නොවිච්ච ආකාරයේ පීඩාවකටපත් වෙලා කායිකමය වශයෙන් මානසික වශයෙන් අයහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්නවා නම් අපේ කතා බහ ඔබට ගොඩක් වැදගත් වෙයි. බලාපොරොත්තුවක් තබා ගත හැකි බවට පත්වන කතා බහක් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. අපි ගත්තොත් එහෙම අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න දහසක් බලාපොරොත්තු තියාගෙන ඉඳලා දරුවා ලෝකෙට බිහි කරාට පස්සේ දරුවාගේ යම්කිසි මොනවා හෝ අඩුපාඩුවක් තියෙන බව දැනගත්තොත් ඒ අම්මගේ මානසිකත්වය කොහොමද කියන එක අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. බලාපොරොත්තු සියල්ලක් කඩා වැටෙනවා. ඉතින් එවන් අවස්ථාවකදී විවිධාකාර ප්‍රතිකාරයන් හොයාගෙන යනවා දේශීය වෙදකම සමහර තැනකදී එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේගයන් කරා යන ගමන් තියෙනවා. එහෙම නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයේ උපරිම තැනට ගිහිල්ලා ප්‍රතිකාර කරලා දරුවව සුවපත් කරලා දරුවා යහපත් තැනකට ගෙන එන්නට උත්සාහ කරනවා. මේවන් විවිධ කැපකිරීම් උත්සාහයන් දරන අතරතුරදී නිවැරදි ආකාරයට හොඳ වෛද්‍ය ක්‍රමයක් තුල විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ඔබේ ජීවිතයට ලොකු වටිනාකමක්. දරුවාගේ ජීවිතයටත් ලොකු වටිනාකමක්. සමහර විට ඔබ බලාපොරොත්තුෙන් ඉන්න නිරෝගී දරුවා බිහි වෙන්නේ නැතුව යම්කිසි අඩුපාඩුවක් තියෙන යම්කිසි ඌනතාවයක් තියෙන දරුවෙක් මේ ලෝකෙට බිහි වුණා නම් ඔබට බලාපොරොත්තුවක් ලබා ගත හැකි කාරණා කීපයක් පිළිබඳව දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව. ඌනතා රෝගයන් පිළිබඳව කතා කරද්දී සමහර විට දරුවන්ගේ කායික මානසික අඩුපාඩු සහිත දරුවන් අපි ඌනතා රෝගීන් විදිහට සරලවම හඳුනාගත්තොත් මෙවන් වූ දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර කරන බොහොම දක්ෂ වෛද්‍යවරයෙක් දේශීය වෛද්‍ය ආයුර්වේද වෛද්‍යවරයෙක් අද දවසේ අපි කැඳවාගත්තා මැදිරියට. බොහොම ආදරයෙන් පිළිගන්නවා ආයුර්වේද වෛද්‍යාචාර්ය වීරසේකර කුමාරසිංහ අපේ වෛද්‍යතුමන් ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. සුබෝදෑසනක් වේවා. වැල්ලවායි වගේ ප්‍රදේශයක දුරබැහැර ප්‍රදේශයක ඉඳන් අපේ ආරාධනාව පිළි අරගෙන බොහොම ආදරයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඒ පිළිබඳව අපි මුලින්ම ස්තුතිවන්ත වෙනවා. වෛද්‍යතුමනි දැන් මම අර ආරම්භයේදීම සඳහන් කරා මේ ඌනතාව පිළිබඳව ඌනතා රෝග කියන කාරණාව පිළිබඳව. ඒ නිසා ඔබතුමාගේ පාර්ශ්වයෙන් මම විමසන්න කැමතියි අපි ගත්තොත් එහෙම බටහිර වෛද්‍ය ක්‍රමයේ බොහොම දියුණු තත්යක තිබෙනවා. නමුත් කෙනෙක් අහන්න පුළුවන් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල හෝ වේවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල මෙවන් වූ ප්‍රතිකාර තියනවද කරන්න පුළුවන්ද? කොහොමද ඔබතුමාගේ පිළිතුර? මේක විශේෂ කාරණයක්. ඌනතා රෝග අපි හඳුන්වනවා මේ ඌනතා රෝග කොටස් දෙකකට එනවා. එකක් සහජ ඌනතා රෝග ඊළඟට වෙනත් සාධක හේතු උඩ ඇති වෙන ඌනතා රෝග. ඒකෙදි සහජ ඌනතා රෝග යනුවෙන් අපි හඳුන්වන්නේ දරුවෙක් ගර්භණී කාලය තුළ කලලේ ඉඳලම වර්ධනය අඩුවීම එතකොට පෝෂණය අඩුවීම ඒ උඩ මොලේ ශෛලවල ක්‍රියාකාරීමට බාධා වෙලා ඒව දුර්වලව ළමයා බිහි වුණාම මේ ඇති වෙන තත්ත්වයට. එතකොට ඒක අපි මේ මුල් අවස්ථාවේ හඳුනා ගන්න ක්‍රම වේද තියෙනවා. එකක් ළමයා බිහි වෙන වෙලාවේදී මේ බිහි වුණ මොහොතේ
ළමයා අඬන්නේ නැත්තම් ඒක එක ලොකු ගැටලුවක්. ඊළඟට බිහුණාට පස්සේ මෞකිරි උරා බොන්නේ නැත්තම් ඒක ඊළඟ ලක්ෂණය. එතකොට ඒ දෙක තුල සහජ උනතා රෝගයෙන් පෙළෙන දඩුවෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ඒකෙදි වෙන්නේ මොලේ ශෛල උපතේ ඒ කියන්නේ ගර්භණී කාලේ ඉඳලම වර්ධනය නොවි ළමයා බිහි වෙනකොට ශරීරයේ බොහෝ ගැටලු මතුවෙනවා. මොලේ ශෛල වලින් තමයි ස්නායු පද්ධතිය ක්‍රියාකාරී වෙන්නේ. එහෙම වුණාගෙන් පස්සේ ළමයාගේ ක්‍රියාකාරකම් මොලේ ඉඳලම දුර්වල වෙනවා. එතකොට ඒ වගේම එහෙම ළමෙන්ට වලිපු රෝගේ හැදෙන්න පුළුවන් මුල් අවස්ථාවෙම. එහෙම නැත්නම් පසු කාලේ ගත වීමත් එක්කම එන්න පුළුවන්. පළවෙනිදී ළමයා බිහි වුණු දවසේ ඉඳලම මේ වර්ණ වෙනස් වෙන්න පුළුවන්. එතකොට ක්‍රියාකාරකම් නැති වෙන්න පුළුවන්. එතකොට පළවෙනි මාස තුනේදී ක්‍රියාකාරකම් එයාගේ ප්‍රතිචාර දරුවගේ ඒවා මුකුත් හරියාකාරව නැති වෙන්න පුළුවන්. ඒ විදිහට අපිට ඒ උනතා සහජ උනතා රෝග තත්ත්වය හඳුනන්න පුළුවන්. ඊළඟට සාමාන්‍ය උනතා රෝග ළමයා බිහි වුණාට පස්සේ එයාගේ පෝෂණ තත්ත්වය දරුවගේ පෝෂණ තත්ත්වය දුර්වල වීම. එතකොට ඒවා මෞකිරි නැතිවීම නැත්නම් මෞකිරි වල පෝෂණ තත්ත්වය නැතිවීම. ඊළඟට අමතර ආහාර දෙනකොට වෙන ගැටලු. එතකොට පෝෂණ දැන් ස්නායු පද්ධති දැන් දුර්වල වෙච්චහම ජීර්ණක්‍රියාවලිය දුර්වල වෙන්න පුළුවන්. එතකොට පෙනහළු දුර්වල වෙන්න පුළුවන්. එතකොට එහෙම ආගෙන් පස්සේ මලේෂියා වලට ඔක්සිජන් සැපයුම අඩු වෙන්න ඉඩ කර තියෙනවා. ආහාර ජීර්ණක්‍රියාවලිය දුර්වල වෙන්න පුළුවන්. එතකොට ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බාහිර ඉන්ද්‍රිය ඔක්කොටම මේ දුර්වලතාවය එන්න පුළුවන්. ඒ උඩ සහජ උනතා රෝගී දරුවෙකුත් සාමාන්‍ය උනතා රෝගී දරුවෙකුත් පුළුවන්. ඒකම ඒ දෙකොටසම ශරීරයේ ක්‍රියාකාරකම් අඩු වෙන්න පුළුවන්. අංග විකල වෙන්න පුළුවන්. ඇස් පෙනුම නැති වෙන්න පුළුවන්. දුර්වල වෙන්න පුළුවන්. කන් ඇහිම දුර්වල වෙන්න පුළුවන්. බුද්ධි වර්ධනය ඔය දෙකොටසෙම බුද්ධි වර්ධනය වෙන්නේ නැහැ. එතකොට මුළු ශරීරයේම හැම ඉන්ද්‍රියකම බාහිර වූ අභ්‍යන්තර ඉන්ද්‍රිය දුර්වලතා ඇතිීමේ ඉඩකඩ තියෙනවා. හොඳයි එතකොට දැන් මෙවන් තත්ත්වයක් තුළ අර මං ආරම්භයේදී කිව්ව වගේ දෙමාපියන්ට මානසිකව දැඩි පීඩාවකට ඇති වෙන්න පත් වෙන්න පුළුවන් පරිසරයක් තමයි නිර්මාණය වෙන්නේ. දැන් එතකොට ඔබතුමන් වගේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කරා යොමු වුණාට පස්සේ මේ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කොයි විදිහටද ක්‍රියාත්මක වන්නේ? මේ රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සිදුවන්නේ කොහොමද කියන එක මම කැමති දැනගන්න. හඳුනා ගන්න ක්‍රමවේදෙ මම එකක් තෝරගෙන තියෙනවා. නක්ෂත්‍ර විද්‍යාව අනුව උපන් වේලාව අනුව හදපු කේන්දරයේ පරීක්ෂාවෙන් මේ බොහෝ දුරට ඒ රෝග නිర్ణයක් ගන්න පුළුවන්. රෝග නිర్ణය ගන්නා වගේම මේ ප්‍රතිකාර නියමාකාරයෙන් ප්‍රතිකාර විද්‍ය හරියට කරන්නත් මේ ඒක පහසුවක් වෙනවා. රෝගී පරීක්ෂාවට අමතරව නක්ෂත්‍රය කියන විෂය භාවිතා කරන්න යොමු වීම තුළ මේක හරියටම අවබෝධ කරගන්න පුළුවන් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඔව්. එතකොට දැන් මේ විදිහට ප්‍රතිකාර කිරීමේදී යම්කිසි විදිහකට අපි හිතමු පුංචි දරුවෙක් කියලා අඩුමතරින් මාස දෙකක් තුනක් වගේ ගත වෙනකොට දරුවාගේ ඔය කියන වෙනස්කම් දකින්න ලැබුණොත් එහෙම මේ ප්‍රතිකාර ක්‍රමය කොහොමද ඒ වගේ පුංචි දරුවෙකුට ක්‍රියාත්මක වෙන්නේ? වඩාත් පහසුයි. උපන් දවසේ ඉඳලා පළවෙනි මාස කීපය තුළ මට යොමු වෙනවා නම් මේ ප්‍රතිකාර ක්‍රමය තුළ මේක වඩාත් ඉක්මනින් කෙටිම කාලයක් තුළ මේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ මොලේ මුල් සාධක ඔස්සේ ඒ මොලේ ශෛල දුර්වල වීම ඒක නැති කරලා ඒ ශෛල වර්ධනය කරන්න පුළුවන්. ඒ වර්ධනය කිරීම උඩ ඒ හේතු සාධකයේ උඩ ඇතිවෙන මේ රෝගකාරක ඔක්කොම ක්‍රමෙන් ක්‍රමෙන් නැති කරගන්න පුළුවන්. ඔව් හරි. එතකොට සාමාන්‍ය දරුවෙක්ගේ මට්ටමට ගන්න පුළුවන්. මම අහන්නේ කිව්වෙ දැන්
අපි ගත්තොත් එහෙම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල හෝ වේවා දේශීය වෛද්‍ය ක්‍රමය තුල හෝ වේවා ප්‍රතිකාර කරද්දී මේ ලබා දෙන ඖෂධ භාවිතා කරන ක්‍රමවේද ටිකක් සංකීර්ණ ගතියක් තියෙනවා බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා මම මේ සාමාන්‍ය විදිහ ගැන හිතලා අහන ප්‍රශ්නයක් නමුත් ඔබතුමාගේ ක්‍රමවේදයේ කොහොමද කියන එක තමයි මම විමසන්න උත්සාහ කරන්නේ කොහොමද මේ වගේ පුංචි දරුවෙකුට ඖෂධ ප්‍රතිකාර කරද්දී මේ දරුවාගේ වයස් සීමාවට ගැලපෙන විදිහට කොහොමද ප්‍රතිකාර සිද්ධ වෙන්නේ ඒක බොහොම සරල ක්‍රමයක් ඒ කියන්නේ ඒකට අවශ්‍ය මේ ඖෂධ නිෂ්පාදනය කරනවා ඒ නිෂ්පාදිත ඖෂධ ඕනම උපන් දවසේ ඉඳලම මේ දෙන්න පුළුවන් ඒ දරුවාගේ මේ තත්ත්වය අනුව මේ මුලින් ඉඳලම ඒවා යොදන්න පුළුවන් දෙන්න පුළුවන් කිසිම බාධාවක් නැයි මාත්‍රා වෙනස් වීම විතරයි තියෙන්නේ හොඳ මම හිතන ඔබට බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් මොකද හේතුව විශේෂයෙන්ම බලාපොරොත්තු රාශියක් එක්ක ජීවිතයක් ආරම්භ කරන්න උත්සාහ කරන කෙනෙක් අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට ඔබ එහෙම බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් අවාසනාවන්ත විදිහට දරුවා ඔබ බලාපොරොත්තු නොවිච්ච විදිහට යම් ඌනතාවයකින් පෙළෙන දරුවෙක් නම් මෙවන් වූ අත්දැකීමක් මිදෙන්නට ඔබට හැකියාවක් තිබෙන බව අප මතක් කරනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක තවත් කතා කරන්න බලාපොරොත්තු තියෙනවා. තවත් කරුණු කීපයක් විමසා බලන්න අවශ්‍යතාවය තියෙනවා. ඊට කලින් කෙටි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ අපි නැවතත් මුණ ගැහෙමු. ග්‍රාමීණ පාසය අභිනත සුදනම් අපේ කතා ආරම්භ කරන වෛතුමනි අපි කතා කර කර හිටියේ පුංචි දරුවන්ගේ යම් යම් අඩුපාඩු සහිතව ඒ සිදුවන උත්පත්ති පිළිබඳව ඌනතාවයන් පිළිබඳව ඒකෙදි දැන් අපි කතා කරා දරුවගේ පාර්ශවයෙන් මොනවද වෙන්න පුළුවන් අඩුපාඩු කුස තුල ඉන්නකොට සහ උපතින් පසුව කියන කාරණාව මේකෙදි ඊළඟ වැදගත්ම කාරණාව තමයි දෙමාපියන්ගේ ජානමය බලපෑම දෙමාපියන්ගේ තිබිච්ච යම් යම් ශාරීරික අපහසුතාවයන් අඩුපාඩු කොහොමද මේ කුස තුල ඉන්න දරුවාට හරි දරුවා ඉපදුනාට පස්සේ හැරි මේක බලපෑමක් වෙනවා නම් වෙන්න පුළුවන්. ඔව් මෙහෙමයි. සහජ උනතා රෝගවලට ප්‍රධානම හේතුව වෙන්නේ මවගේ පියාගේ ජානමය ගති ලක්ෂණ. ඒකෙදි මේ කලලේ ඉඳලම ඒ වැරද්ද එනවා. එතකොට ඒ ළමයා බිහි වෙන්නෙම ප්‍රබල සාධක මේ ඇතුව මොළයේ ශෛල වලට ලොකු හානියක් වෙලා වර්ධනය අඩු වෙලා එතකොට ඒ හේතු උඩ ශරීරයේ අභ්‍යන්තර බාහිර ඉන්ද්‍රිය ඔක්කොලකට බලපාන ප්‍රශ්න වලක් ඇතුව. හොඳ දැන් එවන් වූ අවස්ථාවකදී අපි මේ උදාහරණ සහිතව ගත්තොත් එහෙම කොහොමද දෙමාපියන්ගේ මොන මොන රෝග තත්වයන් හඳුනා ගන්න පුළුවන් මේ වගේ තත්වයකට? දැන් එහෙම දැන් ඌනතා සහජ ඌනතා රෝගයට නම් ජානමය එන ගති ලකුණු මේ තමයි බලපාන්නේ. එහෙම නැත්නම් තව එනවා දැන් සෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පීනස් රෝග ඇදුම රෝග වගේ මවලට පියාට තියෙනවා නම් ඒ රෝගකාරකයක් මේ දරුවට එන්න පුළුවන්. එතකොට වෙන අක්මා රෝග තත්ත්වයක් පියාට තියෙනවා නම් එතකොට ඒ හේතුවල දරුවට රෝගකාරක ඇතිවීමේ ඉඩකඩ බොහොම තියෙනවා. මේ හැම කාරණාවක්ම හොඳින් අවබෝධ කරගෙන ප්‍රතිකාර සඳහා යොමු වෙන කෙනෙකුට මේවන් වූ දැන් අපි කතා කරන මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාරවල කාල සීමාව කොච්චරක් දුරට ගත වෙයිද? ඒ බලාපොරොත්තු කොච්චර කාලයකට තියාගෙන ඉන්න වෙයිද? කාල සීමාව කියන්නේ දැන් මම හිතනවා දැන් පොඩිම වයසේ මාසෙකින් දෙකකින් වගේ දරුවෙක් මා වෙත යොමු වෙනවා නම් ඒ ළමයාට නම් මාස 6ක කාලයක් වගේ තුල ඒ தත්ත්වය සාමාන්‍ය මට්ටමට ගන්න හැකියාව තියෙනවා. වයස වැඩි වෙන්න මේ රිසල්ට් එන ප්‍රතිඵල බලන්න පුළුවන් කාල සීමාව වැඩි වෙනවා. ඒක නිසා ඒ ළඟට තියෙන්නේ පුංචිම දරුවෙක්ගේ தත්ත්වය තියෙනවා. එතනින් එහාට මාස 6න් එහාට අමතර ආහාර එහෙම දෙන වයසේදී ඉඳලා ඒක නිර්ණය වෙන්නේ මේ මව පියා ඒ දරුවාගේ ආහාර දීම ඒ දෙන උපදෙස් පිළිපැදීම ඒව නිසියාකාරව කරොත් ඉක්මන් වෙයි කියලා කියන්න පුළුවන්. ඒව හරියාකාරව නොකරනවා නම් ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මාස කීපයක් නැත්නම් අවුරුද්දක් හමාරක් තුල ওই தත්ත්වය හොඳ මට්ටමට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. යහපත් ප්‍රතිඵලයක් ලබන්න නම් යම් කිසි කැපකිරීමක් කළ යුතුයි කියන කාරණා තමයි අවසානයේ තේරෙන්නේ. හොඳයි වෛද්‍යතුමනි දැන් අපි ගත්තොත් එහෙම කුස තුල ඉන්න දරුවෙක් එහෙම නැත්නම්
මවක් විසින් දරුවෙක් බිහි කරන්න සූදානමකින් අවස්ථාවකදී මෙවන් වූ තත්ත්වයක් ඇති වෙන්න අපි මේ කතා කරන යම් යම් ඌනතාවයන් ඇති වෙන්න දරුවා බිහි වුණාට පස්සේ හරි කුස තුල හරි මවගේ චර්යා රටාවන් පැවැත්ම මේ 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 කාරණා කොහොමද බලපෑමක් කරනව නම් කරන්න පුළුවන්කමක් තියෙනවා සමහර විට අපි ගත්තොත් එහෙම අපි හිතමු දරුවා බිහි කරන්න ඉන්නකොට අම්මා යම් කිසි විදිහයකට අනතුරකට ලක් වෙනවා මෙවන් වූ අවස්ථාවක් කොහොමද බලපාන්නේ ඔව් ඒක දරුවට විශේෂයෙන් බලපාන්න පුළුවන් මම හිතනවා දැන් එහෙම ගර්භණී තත්ත්වයට පත් වන මවක් ආහාර සම්බන්ධව හැසිරීම සම්බන්ධව එතකොට පැවැත්ම සම්බන්ධව ඒවා නිසියාකාරව වෙන්න ඕන දැන් ආහාර සම්බන්ධව ගත්තොත් අද අපිට ප්‍රධාන ගැටලුවක් තියෙනවා මේ රසායනික මේ ද්‍රව්‍ය ඒ කියන්නේ වස විස පලිබෝධනාශක ඒවා අඩංගුව ආහාර මුංගාවක්ම වැරදි ගර්භණී මාතා මවකට ලැබෙනවා නම් කෘත්‍රිම රසායනික අඩංගු ආහාර ඒ වගේමයි. එතකොට ඒ වගේන් තුරව දැන් අපි හුරු වෙලා තියෙන දැන් පැරණි ක්‍රමේ තියෙන අපි දේශීය රසකාරක තමයි අපි යොදාගෙන තියෙන්නේ පෙර කාලයේ ආහාර සඳහා. එතකොට දැන් ඒ தත්ත්වේ වෙනස් වෙලා. ඒකම දැන් අපි හාල් ටිකක් ගත්තොත් හාල් වලත් රසායනික අඩංගු වෙන්න පුළුවන්. ඒතර පිටරට එන ධාන්‍ය අල පළතුරු හැම එකකම රසායනික අඩංගු වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ මේ රෝග තත්ත්ව සඳහා ඒ රසායනික අඩංගු ආහාර විශේෂයෙන් බලපාන දැඩි බලපෑමක් වෙන්න පුළුවන්. හොඳ ඊළඟ කාරණාව තමයි දැන් බටහිර වෛද්‍ය ක්‍රමය තුළ එහෙම නැත්නම් මනෝවිද්‍යාව තුළ හඳුනා ගන්නා දරුවන්ට බලපාන මූලිකම රෝග කීපයක් අතරින් අපි ගත්තොත් එහෙම ඩවුන් සින්ඩ්‍රෝම් රෝගේ අනිත් එක ඔටිසම් රෝගේ. දැන් මේ රෝග තත්ත්ව දෙක කොහොමද යම්කිසි කෙනෙක් අහන්න පුළුවන් ඔබතුමා හරි මේ මේ ක්‍රමවේදය අනුගමනය කරන වෙනත් දේශීය වෛද්‍යවරයෙකුට හරි පුළුවන්කමක් තියෙනවද මේ වගේ රෝගීන් දරුවන් සුවපත් කරන්න කියලා ඔබතුමාගේ ප්‍රතිචාරය කොහොමද? ඔව් දැන් මේ බටහිර ක්‍රමයට හඳුනන නාමයන් තමයි ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ දැන් උපතින්ම දුර්වල රෝගීන් එළ. ඔබතුමාලා හඳුනාගන්නේ කොහොමද මේ රෝගය? අපි ඌනතාව රෝග වශයෙන් හඳුනන්නේ ඒක. ඒක. එතකොට සහජ ඌනතාව රෝග වශයෙන් හඳුන්වන්නේ දැන් ඩවුන් සින්ඩ්‍රෝම් කියම සහජ ඌනතාව රෝග තමයි වැඩි වශයෙන් හඳුන්වන්නේ. වර්ණ දේහවල යම් වර්ණ දේහවල ඔය බලපෑම් වල ඇති වෙනවා. පසු කාලිනුම ඇති වෙනවා. ඒකත් ඒකට ගැනිනවා. ඌනතාව ප්‍රශ්නේ ඩවුන්ස් ලක්ෂණ. එතකොට ඔටිසම් කියලා කියන්නේ ඔය රසාය දැන් ඒ ළමයෙක් බිහි වුණාගෙන් පස්සේ වෙන රසායනික ඖෂධ හෝ රසායනික ආහාර හෝ ඒ දරුවලට යොදනකොට ඒ වගේ බලපෑමක් ඇති වෙනවා. එතකොට අපි හිතමු පලිබෝධනාශක අඩංගු ආහාරයක් ඒ ළමයට දෙනවා නම් එතකොට කෘත්‍රිම රසායනික අඩංගු ආහාරයක් දෙනවා නම් ඒ ළමයාගේ අර තත්ත්වේ වර්ධනය වෙන්න බලපානවා ඒ තත්ත්වේ වැඩි කරන්න බලපානවා. ඒ කියන්නේ යටපත් වෙලා තියෙන දෙයක් මතු කරගන්න හේතුවක් වෙනවා කියන හේතුවක් වෙනවා. හොඳ දැන් මෙවන් රෝග තත්ත්වයකින් සිටින දරුවෙකුට ප්‍රතිකාර සඳහා යොමු වුණාට පස්සේ ඔබතුමා පියවරෙන් පියවර පියවරෙන් පියවර මොන වගේ කටයුතුද කරන්නේ කියන එකත් අපි හඳුනාගත්තා. දැන් ඔබතුමා ආරම්භයේදී කිව්වා නක්ෂත්‍රය කියන විෂයයටත් මුල් තැනක් දෙනවයි කියන එක. ඒක ඔබතුමාගේ විශේෂත්වයක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කටයුතු කරනකොට මේ මේ කොහොමද මේ පියවරයන් කියන එක හඳුනාගන්නේ? දැන් නක්ෂත්‍ර විද්‍යාවෙන් මම රෝග නිර්ණය කරනකොට හඳුනා ගන්නකොට ඒ අනුව මට කියන්න පුළුවන් මේ සාධකය නැත්නම් මේ ගැටලු මොන මොන ඉන්ද්‍රිය වලටද මේ බලපාලා තියෙන්නේ. එහෙම හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි ප්‍රතිකාර කරනකොට ඒ ඉන්ද්‍රියට අපි හිතමු දැන් පෙනහළු වලට ඒ තත්ත්වයේ බලපෑමක් තියෙන බව කේන්දරෙන් හඳුනා ගත්තොත් පෙනහළු ගැන වැඩි විශේෂයක් දක්වනවා. හොඳයි. දැන් ඔබතුමා ජන්මපත්‍රය එහෙම නැත්නම් කේන්දරය මූලික කරගෙන ඔය කටයුතු කරන අතරේ රෝග නිර්ණය සඳහා වෙනත් ක්‍රමවේද වුණත් භාවිත කරනවාද? සාමාන්‍ය සෙතස්කෝප් එක පාවිච්චි කරනවා අපි. ඒකෙන් ඒ බටහිර මේකම නෙමෙයි අපි ආයුර්වේද මේකටත් එක තියෙනවා. ඒකෙන් රෝග හඳුනා ගන්න ක්‍රම තියෙනවා. එතකොට අපි ප්‍රශ්න කිරීමෙන් හඳුනා ගන්නවා. එතකොට මූලික තොරතුරු ළමයා බිහි වෙච්ච අවස්ථාවේ දෙන විස්තර පත්‍රිකා. එතකොට ක්ලිනික් පොත් ඒ වගේ ඒ කියන්නේ ළමයාගේ උපන් බර එතකොට එයාගේ ක්‍රියාකාරකම් එතකොට පළවෙනි මාස තුන ඇතුළත එයාගේ මේ ප්‍රතිචාර
ඒ හැමේක්ම සොයා බලන ොද බදදා විදන උදසන අපි කතා කරන මාතෘකා ඔබට ගොඩක්ම බලපයමක් කෙල්ල කරයි කියන හැඟීම අපිට තියෙන වයිතුම අවසාන වශයෙන් ම බතුමන් විමසන්න දැන් මෙච්චර කාලෙකට ලබපු අදැකීම් තුළ මේ අපි කතා කරන මාතෘකාව ටිකක් වෙනස් වෙනත් රෝග තත්ත්වයන් නොල්ට වඩා අයුරේද වෛද්‍ය ක්‍රමය තුළ මේ වගේ ලක්ෂණ තියෙන දරුවන්ට එහෙමනත්තම් ඌනතාවයන් නැති දරුවන්ට ප්‍රතිකාර කරන්න පුළුවන් තත්ත්වයක් දියුණු වෙලා තියෙනවද කියන එක ඔබ ප්‍රශ්න කරා වී සමහර විට ඒකට හොඳ උත්තරයක් තමයි මෙතුමා. ඉතින් ඒ නිසා මම අහන්නේ ඔබතුමා මෙච්චර කාලයකට කරපු ප්‍රතිකාරත් එක්ක එළවපු අත්දැකීම් තුළ ප්‍රතිඵල පිළිබඳව කොහොමද අදහස? මට දැන් සෑහෙන කාලයක ඉඳලා මම අත්දැකීමෙන් මම ප්‍රතිකාර කරපු දැන් කතා කරන්න බැරි දරුවෙකුට ඒ කතා කරන්න හැකියාව ලැබෙනවා නම් එතකොට ඒ සඳහා මේ ප්‍රතිකාර උපයෝගී වුණා නම් ඒක හරි වටිනා එකක්. ඒතුළු උපදීම ස්පේන් නැති ළමයාට ස්පේනම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කන් ඇහෙන්නේ නැති ළමයාගේ කන් ඇහෙන තත්ත්වයේ ළමයා පත් කරගන්න හැකියාව තියෙනවා. කතා කරන්න බැරි දරුවෙකුට ඒ කතා කරන්න හැකියාව ලබා ගන්න පුළුවන්. එතකොට බුද්ධි වර්ධනේ නැති ළමයාට බුද්ධි වර්ධනය කරගන්න මේ ප්‍රතිකාර ක්‍රමය තුළ හැකියාව තියෙනවා. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. දැන් මට මතක එක ළමේ දරුවෙක් ඔය වුණතා ප්‍රශ්නයට ගොදුරු වෙච්ච දරුවෙක් මේ පසුගිය අවුරුද්දක උසස් පෙළ මේ බයෝ වලින් ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව ඒ විෂය තුළින් ජීව විද්‍යාව විෂය තුළින් මේ පාස් වෙලා මං හිතන්නේ දැනට වෛද්‍ය මේකට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ තරමට බුද්ධි වර්ධනයක් වෙලා තියෙනවා. මගේතර දේශීය වෙදකම තුළ එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙලා තියෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදයක් විදිහට මේ වෛද්‍ය ක්‍රමය හඳුනාගත්තට පස්සේ දේශීය ශාකචාරයන් ඖෂධයන් භාවිතා කරලා කරන්න පුළුවන් විශ්මිත දේවල් කොච්චර තියෙනවද කියන කාරණාව හොඳ සාක්ෂියක් තමයි මෙතුමා. ඉතින් ඒ නිසා බොහොම ස්තුතියි අද දවසේ එකතු වුණාට අපිත් එක්ක ආයිබුවන් කියලා සමුදන්න තව දවසක අපි කැමතිව කතා කරමු. මගේතර අද අපේ කතාබහ තුළ ඔබේ දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් ලැබුණා නම් අපි සතුටු වෙනවා. ඒ වගේම මම අර කිව්වා වගේ ගහකොළත් එක්ක ජීවත් වෙන අපිට යම් යම් පුංචි පුංචි ප්‍රශ්නවලදී මේ සබා ධර්මයෙන් අපිට ලැබෙන දයාදයන් ප්‍රයෝජනට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ ඔබේ හිසකෙස් පිළිබඳව ටිකක් වැඩිපුර හිතනවා නම් එහි තියෙන සුන්දරත්වය යම් කිසි හිසකෙස් ආශ්‍රිත රෝග තත්ත්වයක් ඔබට තියෙනවා නම් අපි හිතමුකෝ යම් යම් දද කුෂ්ඨ හිස්සරි ඔය වගේ දේවල් එහෙම තියෙනවා නම් ඔබට නිවසේ ඉඳන් කරන්න පුළුවන් බොහොම සරල පහසු ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා දෙන්න සූදානම්. මේ නිසා අපි විරාමයක් ගන්න විරාමයෙන් පස්සේ යොමු වෙන්නේ ඒ කාරණාවට. අපි හෙට විරාමයකින් නැවතත් මුණ ගැහුවා. වාසනාවන්ත සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලැබුණු දේවල් වල වටිනාකම් දැනෙන්නේ ඒ දේවල් නොලැබුණ දාට. නිරෝගීකම කියලා කියන්නේ එහෙම දෙයක් තමයි. මොකද නිරෝගීකම තමයි ලෝකයේ තියෙන වටිනා කියනම සම්පත. අද දවසෙත් අපි සූදානම් වෙන්නේ ජීවිතේට වැදගත් වෙන වටිනා කියන කරුණු බොහොමයක් කුංචියට හරි කියලා දෙන්න. අද දවසේ තවත් විශේෂ කෙනෙක්ව එකතු කරගෙන තමයි මේ සියලු දේවල් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය රවින්ද්‍ර අල්විස් මහතා. ආයුබෝවන්. සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අපි කැමතියි අපේ ජීවිතය ලස්සනට තියාගන්න. එහෙම නැත්නම් පිරිසිදුව තියාගන්න. ඉතින් අපි අද කතා කරන සූදානම් වෙන්නේ ඊටමත් වැදගත් මාතෘකාවක් ගැන. ඉස්සොරි ගැන. හැබැයි මේ ඉස්සොරි කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේකට කරන්න පුළුවන් විසඳුමක් තියෙනවද? ඒ දේ ගැන තමයි අපි කතා කරන්නේ. මුදල් වියදම් කරන්නේ නැතුව මේ දේවල් කරන්නේ කොහොමද කියන එකත් අපි කතා කරමු. කියන්නක බලන්න වේද මහත්තයා, මේ ඉස්සරු කියන්නේ මොකද්ද? ඇත්තටම වැදගත්ම දෙයක් තමයි අපේ හිස ගැන කතා කරන එක. හිස අපි ඕනම කෙනෙකුට අපි දන්නවනේ හිස නැති වෙලත් කරන අවස්ථා තියෙනවා. නමුත් අපි හිස තියෙනවා නම් අපි ඒක ආරක්ෂා කරගන්න එක තමයි වැදගත්. හිස ආරක්ෂා කරගන්න නම් අපේ හිසට වැළඳෙන රෝගවලින් අපි නිවාරණය කරගන්න ඕනේ. ඒක නිවාරණය කරගන්න විවිධ වූ අවස්ථා අපිට තියෙනවා. එක අවස්ථාවක් වෙන්නට පුළුවන් අපේ හිසේ ඇතිවෙන මේ අපි අද කතා කරන ඉස්හොරේ. සමහර කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් තව දෙයක් තමයි හිසේ විවිධ වූ රෝගාබාධයන්. අපි දන්නවා අකල්ට හිසකේ පැලෙනවා, ඉසකියා ගැලවිලා යනවා, මගේ වගේ ටිකක් කොණ්ඩේ අඩු හිසකේ ඇත්තිනා ඉන්නවා. ඒක විවිධ අවස්ථාවල විවිධ දේවල් අපිට හිස හා සම්බන්ධ දකින්න ලැබෙනවා. හිසේ තියෙන මේ උත්තම මාංශය, ඒ කියන්නේ ඉසකියා, මේක නලාකාරයි.
මේක ක්‍රියාවේදී අපේ බහිස්රාවය ඒ කියන්නේ අපි හුස්ම ගන්නවා වගේ මොළයේ තියෙන උෂ්ණාධික ගතිය අපිට ආශ්වාස ප්‍රාශ්වාස කරනවා වගේ අපිට ලැබෙන්නේ බොහෝ අවස්ථාවල අපේ ඉසකියා මගින් තමයි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. දැන් මේ தත්ත්වය තුළ සමහර අය හිසර පාවිච්චි කරන විවිධ දේවල්. අපි දන්නවා තෙල් වර්ග පාවිච්චි කරනවා. උදේට සමහර අපි දැන් දැකලා තියෙන දරුවෝ වතුර ඔළුවට ගාගෙන යනවා. සමහර අවස්ථාවල විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. මේවා ඉතාමත්ම අහිතකරයි හිසට. මේවා තමයි මූලික කරුණු හිස් හොරි ඇති වෙන්න. හිස් හොරි ඇති වෙන්න ඇයි හේතුව? මේකේ ප්‍රධානම ගැටලුව විදිහට අපිට දකින්න ලැබෙන්නේ බඩේ තියෙන උෂ්ණාධික ගතිය. බඩේ තියෙන උෂ්ණාධික ගතිය කාලයගේ ඇවෑමෙන් අපි දන්නවා දහඩිය දැම්මෝතින් අපි දහඩිය ඉවත් කරන්නේ නැත්නම් ඒකම අපි නාන්නේ නැත්නම් නෑම ඉතාම වැදගත් ඇඟ සෝදාන්නේ නැත්නම් ඒක අපිට යම් බලපෑමක් ඇති කරනවා ඒක නිසා අපි අනිවාර්යෙන් හිස පිරිසිදුව තියනට ඕනේ අපේ හිස පිරිසිදු නැති අවස්ථාවේ තමයි අපිට හිස් හොරි හැදෙන්නේ දැන් මේ කතා කරගෙන යද්දී මට දැනුණ ප්‍රශ්නයක් තමයි සමහරු කියනවා මේ දවසේ සිස්සේම ගොඩක් කල්පනා කරනවා. එහෙම නැත්නම් ඔළුවට බර වැතිය වැඩි ප්‍රශ්න වැඩි කියලා. එහෙම නැත්නම් රැයට නිදි මරනවා කියලා. ওই දේවල් හින්දා ඉස්සරි හැදෙනවා. අපිට ඒක එහෙම කියලා කියන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ගොඩක් වෙලාවට මානසික ආතතිය අපේ තියෙන විවිධ වූ මේ හිස හා සම්බන්ධ රෝගාබාධ නිසා තමයි හුඟක් වෙලාවට එවගේ තත්ත්වයන් ඇති වෙන්නේ. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් අපිට ඉස්සරි ඇති වෙන්න මේක බලපානවාද කියලා. නෑ ඒක එහෙම වෙන්නේ නෑ. බඩේ තියෙන උෂ්ණාධික ගතියක් අපි පාවිච්චි කරන විවිධ ආකෘති නිසා ඒ කියන්නේ අපි වෙළඳ පොළෙන් ගත්ත કૃතිම දේවල් නිසා බොහෝ වෙලාවට අපේ හිස ආශ්‍රිතව යම් රෝගාබාධයක් නැති වෙනවා ඒකම තමයි මේකට හේතු වෙන්නේ ඒකත් බඩේ තියෙන උෂ්ණාධික ගතියක් නිසා තමයි හිස්සොරි ඇති වෙන්නේ එ겐 අපි හිතන්න දෙයක් තියෙනවා ඒ තමයි කෑම බීම ගැන එහෙම නැත්නම් පිළිවෙලකට නැම එහෙම නැත්නම් ඔළුවට ගල්වන දේවල් ඒ ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන ඔව් විශේෂයෙන් අපි මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා ඉස්හොරි තමයි පොතු කබර රෝගේ මූලික ලක්ෂණය. ඉස්හොරි අපේ පිටට වැටෙනකොට අපේ ඇඟට වැටෙනකොට කාන්තා ස්ත්‍රී පුරුෂ බාල මහලු තරුණ එහෙම කියලා කෙනෙක් නැහැ. ඕනෑම කෙනෙකුට මේක ඇති වෙන්න පුළුවන්. අපිට මේ දෙමව්පියන්ගෙන් ලැබෙන ජාන වලින් මේක හටගන්න දෙයක් නෙමෙයි. අපේ ශාරීරික උෂ්ණාධික ගතිය නිසාමයි ඇති වෙන්නේ. ඉතින් අපි මතක තියාගන්න ඕනේ මේ ඉස්හොරි වැටෙනවා නම් පිට දිගට ඇඟට ඒ තැන්වල පුංචි පුංචි කළු පාට ලපෙන්න ගන්නවා. ඊට පස්සේ මේක පොතු කබර වලට පත් වෙනවා. පොතු කබර රෝගය කියන්නේ ලේසියෙන් සූපත් කරගන්න පුළුවන් රෝග තත්ත්වයක් නෙමෙයි. අපේ ජීවිත කාලෙම විඳවන්න සිද්ධ වෙන කාර්තව්‍යයක්. ඒකට ප්‍රධාන කාරණාව අර අපි ඉස්සර කතා කරපු කාරණාත් එක්ක බලනකොට වැදගත්ම දේ තමයි අපි ගන්න ආහාර. ආහාරයේදී අපි වාත පිත සෙම සමනය කර හැකි. ඒ වගේම තුන්දොස සමනය කළ හැකි. අපි ආහාර ගන්නට ඕනේ. සම බල ආහාර වේලක් ගන්නට ඕනේ. එතෙන්දි වැදගත් දෙයක් තියෙනවා. කාලගුණික දේශගුණික විපර්යාස අපිට මේක බලපෑමක් ඇති කරනවා. අපි දැන් හිතමු පායන කාලය ගොඩක් වැඩි නම් අපි දන්නවා ඒ කාලට දාඩි දානවා වැඩි ඉස්සරි එන්න පුළුවන්. දැන් අපි එතකොට මොකද කරන්නේ? ඒ කාලට අපි දෙල් උයලා කෑවොත් මොකද වෙන්නේ? ඈ අපි කියනවා සාමාන්‍යයෙන් ගමේ එහෙම දෙයක් වුණොත් දෙපිටින් යයි කියලා. නේ ඒ තරම් භයානකයි. මේ තත්ත්වය හොඳ කරගන්න අපිට කරන්න තියෙන්නේ නම් පිපිඤ්ඤා කැකිරි වැටකොළු පතෝල ටිකක් ඇඟ සිසිල් වෙන જાති ගන්නවා නම් මේ තත්ත්වය සූපත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අනිත් කාරණාව තමයි ස්නානය. නානෙක ඉතා වැදගත්. හැබැයි හැන්දෑ කාලේ නෙමෙයි. උදේ කාලේ 12ට ඉස්සෙල්ලා තමයි අපි නානට ඕනේ. ඒක තමයි අපි ආයුර්වේද කියන්නේ. ඒ වගේම තමයි අපි හිසට ගල්වන දේවල් ඉකාම් වැදගත් වෙනවා. ඒක ඉතාම වැදගත්. මොකද ඒ හේතුව තමයි ඒක තමයි අපේ හිස ආරක්ෂා කරන සංරක්ෂණ විදි තියෙන ඒ තුල. අපි ගත්තොත් ගහ කොළ වටපිටාවත් එක්ක බලනකොට ඒවෙන් ලැබෙන සෝභාධර්මයෙන් ලැබෙන ජීව ගුණය ඉතාම වැදගත් වෙනවා අපේ හිස ආරක්ෂා කරන්න. එතකොට මේවා එකතු කරලා අපිට පුළුවන් පුංචි පුංචි බෙහෙත් හදාගන්න. අද අපි කතා කරන මාතෘකාවත් ඔන්න ඔය අත් බෙහෙත් ගැන. අත් බෙහෙතක් හදන්න සූදානම් වෙනවා. ජීව ගුණය ඒ විදිහටම තියාගෙන අපි මේ දේ කරන්නත් සූදානම් වෙනවා. ඔබට බලන්න හැකියාව තියෙන විතරන්නේ පරිසරෙන් හොයාගන්න දේවල් වලින් තමයි සූදානම් කරගෙන තියෙන්නේ. වේදමහත්තයා කියන්නකෝ මොනවද ඕන කරන්නේ? ඒක මේ බෙහෙතට කියන නම මොකද්ද? වැදගත්ම දේ තමයි අපේ හිස ඉතාමත්ම මෘදුව සහ මේ අපේ ඉස්හොරි සුවපත් කරගන්න හේතුපාදක වෙන කාරණාවල් එකතු කරගන්න එක. මේ වැදගත් දෙයක් තමයි ගොඩපර. ඒ වගේම අපි කොහොඹපත්. මේකට දැන් කෙනෙක් හිතාවි මේ දෙකෙන් විතරක් කොහොමද සත්කාරයක් කරන්න කියලා. ඔබ මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා. හිසට පාවිච්චි කරන්න අපේ හිසේ කසනවා නම් හිස ඉක්මනින්ම සුදු වෙනවා නම් හිසකියා ගැළවිලා යනවා නම්
හිස පැලෙනවා නම් ප්‍රත්‍යක්ෂ ඖෂධියක් තමයි කොහොඹ කොළ කොහොඹ පොතු මේ දෙකේකට තඹලා හොඳට හිස සෝදන්න. ඔබ පුදුම හිතේවි අනිවාර්යයෙන්ම හිසකියා ගැලවී යම නවතිනවා ඒකම පැලෙන එක නවතිනවා සුදු වෙන එක නවතිනවා. දැන් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කුඩා දරුවන්ට මේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා කොහොඹ කොළ අපිට ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඖෂධ ගුණයෙන් හැබි ඉතාම වටිනා මේ ගොඩපර. ගොඩපරත් ඒ වගේමයි. ගොඩපර ගෙඩිය හුඟක් වෙනෙක්ට අපි දැකලා තියෙනවා මේ ගැන වැඩි අවබෝධයක් නැහැ. බොහෝ වෙලාවට ගොඩපර අපි දන්නවා මේක ඉදුණට පස්සේ ටිකක් කහපාටයි. ඒ වගේම එතකොට ටිකක් මේක මෙලෙක් මීට වඩා දැන් අපි ටිකක් මේක තදයි. හැබැයි මේ ගොඩපර අපිට ඉදුරු ගෙඩි කියලාවත් එහෙම නැත්නම් අමු ගෙඩි කියලාවත් මේක කිසි ගැටලුවක් නැහැ. අපිට පුළුවන් පාවිච්චි කරන්න. මේ ඖෂධයේ පාවිච්චියේදී ඉතාමත්ම පහසුවෙන් මොකද අත් බෙහෙතක් අපි ඉක්මනට හදා ගන්න පුළුවන් දෙයක්. අපි දන්නවා කාර්මික කාලේ ඈ හරි අපි කරබලයි උදේ එළි වෙන්නේ රෑ වෙන්නේ කොයි වෙලාවද කියලා බලාගෙන ඉන්නේ. ඒ තරම්. ඉතින් ඒ වගේ වෙලාවකට අපිට මේක ලෙහෙසින් හදා ගන්න පුළුවන් බොහොම පහසු සත්කාරයක්. මේකෙන් අපේ ඉස්වර ඉවත් වෙනවා වගේම හිස ආශ්‍රිතව සියලුම රෝගයන්ට ඉතාමත්ම පහසුවෙන් සුවපත් කරගන්න මහඟු පිටුවහලක් ඖෂධයක් වෙනවා. ඒ වගේ ඖෂධයක් තමයි අපි අද හදන්න ලෑස්ති වෙන්නේ. හොඳයි. ඒ වගේ ඖෂධයක් එහෙම නැත්නම් ඒ වගේ බේතක් අත් බේතක් තමයි අපි සූදානම් කරගෙන තියෙන්නේ. දැන් මම දකිනවා මෙතන වතුර තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ අපි ගොඩක් වෙලා ටැප් එකෙන් වතුර ගන්නවා. සමහරු ගන්නවා ලිඳෙන් වතුර ගන්නවා. කොහොමද මේ හොඳ වතුර කොහොමද තෝරගන්නේ? මොකද මේක ක්ලෝරින් රැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිඳෙන් ගන්න වතුර තියෙනවා. කොහොමද ඒක? දැන් ඒක ඇත්තරම මේ පහසු මාතෘකාවක් නෙමෙයි. අපි දැන් දන්නවා නගර ජීවත් වෙන අයට ලිඳක් හොයාගෙන යන එක බොහොම අර කලුණික හොයනා වගේ කතාව වගේ තමයි. ඉතාම අපහසු කාරණාවක්. නමුත් අපිට පුළුවන් සාමාන්‍යයෙන් පානීය බෝතල් ජලය වුණත් අරගන්න. නමුත් අපිට වතුර අපි සාමාන්‍ය විදිහට පාවිච්චි කරන ලිඳේ වතුර තමයි ඇත්තටම 100%ක් හොඳ. නමුත් අපිට ටැප් වතුර ගත්තයි කියලා ඒකට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නල ජලය ඒකට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ අධික ලෙස ක්ලෝරින් මේක යොදු අවස්ථාවක නම් අපි දන්නවා කිරිපාට සුදුපාට තියෙන අවස්ථාවක නම් අනිවාර්යයෙන් මේ සඳහා සුදුසු වෙන්නේ නැහැ. හරි. ඕන කරන දේවල් තමයි ගොඩපර, කොහොඹ කළ, පිරිසුදු වතුර. මෙන්න මේ જાති තුන තමයි ඕන කරන්නේ. ඇත්තට මේක හදන්නේ කොහොමද? කොතනින්ද පටන් ගන්න ඕනේ? ඔව්. දැන් අපි ඉස්සෙල්ලම මේ කොහොඹ කොළ ටිකයි මේ ගොඩපර ටිකයි වෙන වෙනම අඹර ගන්නට ඕනේ. අඹරගෙන මේකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා මේක සකස් කරගෙන මේක ඊට පස්සේ අපි අවශ්‍ය අවස්ථාවේදී අපි දැන් හිතමු අපි දැන් ස්නානය කරන්න ලෑස්ති නම් පැය භාගයකට කලින් මේ ඖෂධය සකස් කරගන්න ඕනේ. තව කාරණාවක් තියෙනවා. මේ සකස් කරගන්න ඖෂධය අපිට දවස් ගණන් දින ගණන් තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අපිට එදිනෙදා අත්බෙහෙතක්නේ. එදිනෙදා හදාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. අනිත් එක පහසුවෙන්ම සොයාගන්න පුළුවන් දේවල්. පහසුවෙන් සාදාගත හැකි මේ ඖෂධය අපිට රෝගය නිට්ටාවටම සුවපත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් නිට්ටාවටම සුව කරගන්නවා කියලා කිව්වන් පස්සේ හිතේ සතුට බොහොමයක් තියෙනවා. ඇත්තරම මොකද හිත සතුට වෙන වචනයක් නේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගන්න ඕනේ. දැන් මේ කතාවේදී කිව්වා ගොඩපර ඉස්සෙල්ලා අඹර ගන්න ඕනේ. ඊට පස්සේ කොහොඹ කොළ වෙනම අඹර ගන්න ඕනේ. එයි මේ දෙක වෙන වෙනම අඹරන්නේ. වැදගත්ම කාරණාව ඒකයි. මේකේ තියෙන එක සංයෝගයක්. මේකේ තියෙන තව සංයෝගයක්. සංයෝග දෙක අපි හරියට වෙන වෙනම හඳුනාගෙන ඒක අඹරලා ගැළපෙන ප්‍රමාණයෙන් තමයි අපිට එකතු කරන්න ඕනේ. අපි හිතමු මේකෙන් මිටක් ඇවිල්ලා මේකෙන් මිට දෙකක් විතර ප්‍රමාණයක් ආවොත් සංයෝගය ගැළපෙන්නේ නැහැ. ඒ කියන්නේ පදමක්ද? අන්න හරි. අපිට අවශ්‍ය දෙකම එක ප්‍රමාණයට ගන්නට ඕනේ. මේ ටික දැන් කොළ කොච්චර ඇමරුවාම අපිට කොච්චරක් තියනවද කියලා කියන්න බෑ. දැන් ගෙඩි ටික ඇමරුවාම කොච්චරක් එකතු වෙයිද කියලා කියන්න බෑ. එකට එකක් ගන්නට එන්න නම් දෙක එක ප්‍රමාණයක් ගන්නට ඕනේ. අරගෙන මේකට වතුර පොඩ්ඩක් කවලම් කරලා මේක ඉස්සර ගැල්ලෙවුවා නම් හරියටම හරි. හරි. එහෙනම් අපි සූදානම් වෙන්නේ මේ විශේෂ බෙහෙත හදන්න. ඇත්තටම මේක හදාගෙන යද්දී පුංචි දෙයක් අහන්න ඕනේ හදන්න ඉස්සෙල්ලා. කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවද මේක? නෑ. ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ වැදගත්ම දේ තමයි අපිට සෙම තියෙන දවසකට නම් අපිට මේක පාවිච්චි කරන්න බෑ. ඒකම අනිත් කාරණාව තමයි හවස් වරුවේ මේක පාවිච්චි කරන කෙනෙක් සුසු වෙන්නේ නැහැ. මොකද හේතුව සීතල වැඩි නිසා. උදේ කාලේ වෙලාවේ තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ සූදානම අපේ අත්බෙහෙත හදන්න. හදමු මේ මහත්තයා. දැන් පළවෙනිම කොහොඹ කොළද අමර ගන්න? ලේසියෙන්ම කොහොඹ කොළ ටික අමර ගන්න එක හොඳයි. මොකද අපිට ගොඩපර ටිකක් අමර ගන්න හැකියාව තියෙනවා. නමුත් අපිට ටිකක් පහසු වෙනවා මේ කාරණාවේදී ඉස්සෙල්ලාම කොළ ටික අමර ගන්නවා නම්.
දැන් අපි කෙනෙක් අහවි කොහොඹ කොළ විතරක් ඇයි ඇයි අනිත් කොළ ජාති තොලුර දාන්න බැරිය? එහෙම කියලා අහනවා නේද? කොහොඹ කොළවල විශේෂ වූ ගුණයක් තියෙනවා. අපි මේක අහන්න. අපි අතර පොඩ්ඩක් ගමු. මේ කොහොඹ කොළ විතරක් අපි යොදන්නේ කොහොඹ කොළවල ඇත්තම ඉතාමත්ම හොඳ ගුණයක් තියෙනවා. අපේ මුළු සර්වාංගයේම සුවපත් කරගන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන් රෝගාබාධයන්ට ඔරොත්තු දෙන. අපි දන්නවා බෝ වෙන රෝගවලදී. ඒ වගේම ඒ අනිකුත් රෝගවලදී ඇති වෙන බැක්ටීරියා ඒ වගේම විශේෂ ක්‍රියාකාරකම් සියල්ලක් දුරු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා කොහොඹ කොළ මෙහිදී විශේෂයි. මොකද හිස කියන එක අපේ ශරීරයේ වැදගත්ම ගුණාංගයන්ගෙන් ආරක්ෂා විය යුතු වැදගත්ම කොටස. ඉතින් ඒක නිසා අපිට කොහොමද කොපමණද කියන එකේ මේකේ ಗುಣ කියන්න බෑ. ඒ තරම් තාමත් වටිනා ඖෂධයක් තමයි කොහොඹ. දැන් මේ අපි දැන් මෙතනදී කරන්නේ ගලේ අඹර ගන්න එකනේ. ඔව්. එහෙම නැත්නම් මේ සාමාන්‍යයෙන් මේ විදිහේ අඹරුම් ගලක් හොයාගන්න බැරි වෙන තැනක් වෙන්න පුළුවන්. ඔව්. එතකොට මේක අපිට බෙන්ඩර් එකකින් බෙන්ඩර් කරගන්න, එහෙම නැත්නම් කොටා ගන්න, ඒ වගේ හැකියාවක් තියෙනවද? දැන් ඇත්තටම ඔබ අහපු කතාව හරි. සාමාන්‍යයෙන් අපි නගරේ කෙනෙකුට නම් අපිට මේක ගලක් නැහැනේ අඹර ගන්න. එහෙම නැත්නම් අපිට වංගෙඩියක් නැති වෙන්න පුළුවන්නේ. ඔව්, ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න කොහොම කොළ තිත්තයි. අපි කන ආහාර කොටන එකේ කෙටුවොත් ටිකක් තිත්තයි. පොඩි අමුතු රහක් එනවනේ. ඉතින් හොඳට සෝදලා ගන්න වෙනවා ඊට පස්සේ. මොකද නැත්තම් පාවිච්චි කරන්න බැරි වෙනව නැවත. මේ සියලු දේවල් අහන්නේ ඔබට මේ දේවල් පුංචි හැරි ගැටලුවක් ඇති වෙනවට අපි කැමැත්තක් දක්වන්නේ. මේ දේවල් හදලා ඔබට පාවිච්චි කරන්න හැකියාවක් තියෙන තැනටම අපි කැමති මේ දේවල් මතක් කරන්න. දැන් අපි මේ විදිහට කොහොම කොළ ටික අඹරගෙන ඊට පස්සේ මේකට අපි අර මං කිව්ව විදිහටම වෙන වෙනම අපි සකසගත්ත මේ ගෙඩි ටික ඒ ටිකත් අපි අඹර ගන්නට ඕනේ. දැන් මේ ඇතිද මේ අඹරුණ? ඔව්, මේක අන්න හරි. ඒක වැදගත් කතාවක්. මේකෙදි වැදගත් වෙන දේ තමයි කොහොඹ කොළ ගොඩාක්ම අඹරලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙනවා හේතුව අපි මේ කොළවල ගුණය වගේම සමහර කෙනෙකුට අපි දන්නවා දැන් කහ විස නසන දෙයක්. නමුත් සමහර කෙනෙකුට කහ ආහාරයට ගත්ත ගමන් කහ ඇඟේ ගාපිච්ච ගමන් ඒ කෙනෙකුට මේ ඇති වෙන්න පුළුවන් අසාත්මිකතාවයක්. ඒ කියන්නේ ඇලර්ජික් එකක් එන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුට අපි දන්නවා ඒ වගේම තමයි විවිධ වූ ආහාර වර්ග තියෙනවා ගෑවිච්ච ගමන් කාපු ගමන් ගැටළු සහිතත්වයන් ඇති වෙනවා. දැන් මේකෙදිත් එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒක අවම කරන්න තමයි මේ විදිහට මේ ප්‍රමාණයෙන් අඹරගන්නේ. කියන්නේ මේක හොඳටම අඹරගන්නේ භාගයක්. භාගෙට අඹරගන්න ඕනේ. යුෂ ප්‍රමාණය විතරයි අපි ගන්නෙ. අන්න හරි. දැන් ඔන්න අපි කොහොඹ කොළ ටික නම් අඹරගත්තා. ඊළඟට අපිට තියෙන්නේ ගොඩපර ටික අඹරගන්න. දැන් මේ දැන් මෙතනදි මම දකිනවා මේ අඹරගත්ත ගල උඩම මෙහෙම තියාගෙන දබරන්නේ. එහෙම නැත්නම් මේ ටික හොදන්න ඕනේ. නෑ, එහෙම අවශ්‍ය නෑ. මොකද හේතුව අපි පස්සේ දෙකම අපිට අවශ්‍ය ප්‍රමාණයට කවලම් කරගන්න නිසා මේක අපිට කිසි ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි වැදගත් දේ තමයි අර අපි අර භාගෙට එක අඹර ගන්නා වගේම ඒක පාවිච්චි කරනකොටත් ඒ වගේමයි. හොඳින් මතක තියාගත යුතු කාරණාව තමයි දෙක එක ප්‍රමාණයට කවලම් කරගන්න ඕනේ. ඒකද වැදගත්. මොකද හේතුව සමහර වෙලාවට අපිට අවශ්‍ය නැති ප්‍රමාණයක් අපි එකතු කරගත්තොත් අපි හිතමු අපිට හිතන වැඩියෙන් මේ ගොඩපර ගෙඩි ටිකක් වැඩිපුර අඹරගෙන දාන්න. එහෙම දාලා අරකින් ගත්තොත් අපි අවශ්‍ය වෙන අපි බලාපොරොත්තු වෙන කාරණා විශ්ෂ්ට වෙන්නේ නැහැ. මේ මම අහලා තියෙන දේ තමයි ගොඩපර වර්ග කීපයක් තියෙනවා. එතකොට මොන ගොඩපර වර්ගයද ගන්න? දැන් මට මතකයි ගොඩපර, හොඬපර, දියපර එතනින් ගියාම පර එහෙම කියලා ගොඩක් තියෙනවා. වර්ග කීපයක් තියෙනවා. හැබැයි ගොඩපර මේ ගොඩපර ගෙඩිය පුංචි. හොඬපර ගෙඩිය ගොඩක් ලොකුයි. සමහර පර වර්ග තියෙනවා, මේ ගෙඩි වර්ග තියෙනවා. මීට වඩා ටිකක් ඇමුල් තරම් ගෙඩියක විතර ප්‍රමාණය. නමුත් අර හොඬපර ගෙඩිය කියන එක සාමාන්‍ය පොල් ගෙඩියකට වඩා ටිකක් ඒ ආසන්න මට්ටමට එන තරම් ලොකු වෙනවා. ඒක ගොඩාක් වෙලාවට ගංගා, දිය ඇලි ඒ ආශ්‍රිත තමයි හැදෙන්නේ. අද මේ අපි අරන් තියෙන්නේ ගොඩපර. ගොඩපර. ඒකටත් වතුර එකතු කරන්න ඕනේද? ඔව්, අපි ඉස්සරහ මේක ටිකක් දිය ගැතිය තියෙනවා. ඒක නිසා අපිට ඒකට වැඩි වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙදිත් අපි හොඳට මතක තියාගන්නට ඕනේ මේක අනවශ්‍ය ප්‍රමාණයට අපි හිතමු සාමාන්‍යයෙන් අපි ගල කඹරනවා හරි එහෙම නැත්නම් අපි මැෂින් එකකින් මේක අඹරලා ගන්නවා හරි අනවශ්‍ය ප්‍රමාණයට අඹරන්න හොඳ නැහැ. ඒකත් ගන්නට ඕනේ අවශ්‍ය ප්‍රමාණයට මද ප්‍රමාණයක් තමයි ඒකත් අඹර ගන්නට ඕනේ. ගොඩාක් අඹර ගන්නේ නැතුව.
පදම ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. වෙනටම ඕනේ. දැන් අපිට මේ ප්‍රමාණයම මේකට ගැලපෙනවා. මොකද හේතුව එකම ප්‍රමාණ තියෙනවා. දැන් ඔන්න අපි දැන් මේක එහෙම කවලම් කරගත්තා. අවශ්‍ය විදිහට ඊට පස්සේ අපි දැන් නාන්න ලෑස්ති නම් දැන් අපේ මේ දැන් මේ මම දකින දෙයක් තමයි මේ බේත් මේක හැදුවට පස්සේ පුඩි ඇලෙන ගතියක් වගේ කන්න තියෙනවා. එතකොට මේකේ තව ඔක්කොම ටික එකට එකතු වුණාට පස්සේ පුඩි සුදු පාට ගතියක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? මේක වර්ග දෙකක් සංයෝග දෙකක් අපි එකට එකතු කරාම තමයි මේ පාට එන්නේ. දැන් මේක අපිට පුළුවන් අර අපි කතා කරා වගේ ඉස්වර තියෙනවා නම් ඉසේ ගල්වන්න. මේක විශේෂ මහා විශාල දෙයක් නෙමෙයි. අත් බෙහෙත් කියන සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන දේවල්. මේක අපි නාන්න ඉස්සෙල්ලා මෙහෙම අපේ හොඳට හිසේ ඇතුළට යන්න ඇඟිලි වලින් හොඳට පිරිමැදලා මේක හොඳට තවරලා පැය භාගයක් විතර ඉඳලා හොඳට සෝදා හැරලා නැවනම් මේක ඒ විදිහට සුමාන දවස් දෙකක් තුනක් කළොත් අපේ මේ රෝග තත්ත්වය සුවපත් කරගන්න පුළුවන්. දැන් වෙද මහත්තයා කිව්වා විනාඩි 30ක කාලෙකින් පස්සේ නාන්න පුළුවන් කියලා. සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් මේක ගාලේ ඉවරලා විනාඩි 30කින් නාලි වෙලා සබන් ගාල ඔලුව හොදන්න. එහෙම නැත්නම් ෂැම්පු දාලා හොඳට නාන්න. එහෙම ඕනේද? නෑ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව මේ කොහොඹ සහ ගොඩපර කියන්නේ විස බීජ නාශකයක්. ඒ වගේම හිසට දෙන්න පුළුවන් උපරිම ගුණාත්මක සන්තර්පණයක්. ඉතින් එවැනි දෙයක් යොදලා වැඩකට නැති දෙයක් ආලේප කරලා හොදනට වඩා මං හිතන්නේ මේක ඉතාමත්ම හොඳයි. මේ පුංචි අරඹුම ඔබව සුවපත් කරන්න, ඔබව ලස්සනට තියන්න, එහෙමත් නැත්නම් ඔබේ ජීවිත ගමන සතුටින් ඉදිරියට යන්න තමයි මේ අපේ පුංචි අරඹුම. ඉතින් වෙද මහත්තයාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද දවසේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඉස්සොරි කියලා කියන්නේ. ඉතින් ඉස්සොරි වලට නිට්ටාවටම සුව වෙන බේතක් අත් බේතක් විදිහට අද දවසේ අපිට කියලා දුන්නා. එහෙනම් ඔබට බොහොම ස්තුතියි. ආයි දවසක අපි මුණ ගැහෙනවා තවත් මේ විදිහේ වැදගත් කරුණු බොහොමයක් එක්ක. රැඳී සිටින හිරු ටීවී සමඟ.